बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संघं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संघं शरणं गच्छामि, पानातिपाता वीरमणि सिक्खापदं समादियामि, अदिंगादान वीरमणि सिक्खापदं समादियामि, कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि, मुसावादा वीरमणि सिक्खापदं समादियामि, सुरामेरय मद्यपमादधाना वीरमणि सिक्खापदं समादियामि, समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्गमुखदम्, धम्मश्रवणकालो अयं भदन्ता, धम्मश्रवणकालो अयं भदन्ता, धम्मश्रवणकालो अयं भदन्ता, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, अत्तानं चेप्यं जन्या रक्षेयनं सुरक्षितं, तिन्नमन्य तरण्यामं पतिजग्गेय पण्डितोति। पिन्वति वसरक गिविला वसरक उदावु मुखताई එවගේම ඒ වසරේ විශේෂයකුත් තියෙනවා. ඒ වසර සතවර්ෂයක අවසාන වසර වුණා. සාමාන්‍යයෙන් සතවර්ෂ ගණිනවා ක්‍රිස්තු වර්ෂ වශයෙන්. ඒක ව්‍යවහාර සම්මත වර්ෂ ක්‍රමයයි. ක්‍රිස්තු වර්ෂ 1999 අවසන් වෙලා ක්‍රිස්තු වර්ෂ 2000 ආවා. ඒ කියන්නේ 20වැනි ශතවර්ෂයේ අවසාන වර්ෂය. මේ 20වැනි ශතවර්ෂයේ අවසාන වර්ෂයේ කියලා 2001 ලබනකොට, ඒ කියන්නේ මේ අවුරුද්ද අවසානයේදී දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 12න් පස්සේ 21 වෙනි සියවසටයි පියනගන්නේ. එතකොට නව සතවර්ෂයක් උදා වෙනවා. ඒ අලුත් සතවර්ෂයකට පෙහෙවීමට තමයි මේ ගෙවි යන සතවර්ෂයේ අවසාන වසර යොදාගන්නේ. බුදුආදමින් තියෙනවා අත්තානං චේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිතං. තමාට ප්‍රියයයි කියලා තමන් දන්නවනම්,
තිංග මඤ්ඤ තරං යාමං තිංගං අඤ්ඤ තරං යාමං යාම තුනක් තියෙනවා අපි කියමු දවසකටත් යාම තුනක් තියෙනවා පෙර යම මැදි යම පසු යම කියලා යාම තුනක් තියෙනවා ඒ වගේම ජීවිත කාලයේ යාම තුනක් තියෙනවා ජීවිත කාලයේ තියෙනවා තරුණ කාලය මැදි වයස ඊගොඩ මහලු කාලය කියලා කියනවා සමහරවිට ළමා කාලය තරුණ කාලය මැදි වයස මහලු වයස කියලා හතරකටත් කියනවා මෙතෙන්දි තුනක් කියලා ගත්තේ ළමා කාලය මේකට අඳන්නේ නෑ මොකද හේතුව ළමා කාලේ නතර කාලේ අඳන්නේ නැත්නම් මෙතෙන්ට ඒ කාලේ වැඩි තේරුම් කියන බුද්ධිමත් කාලයක් නෙමෙයි තරුණ කාලේ බුද්ධිමත් කාලයක් තේරෙන කාලයක් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් කාලයක් මේ හොඳ නරක තේරුම් ගැනීමයි ඒක නිසා තමයි කාල තුනට වෙන්නේ මේ තරුණ කාලේ මධ්‍යම වයසේ මහලු වයසේ මේ යාම තුන තින්නම් අඤ්ඤ තරං යාමං මේ තුනේ මොන යාමයකද හරි තමාව ආරක්ෂපිලියම් යොදලා තමාට යම්කිසි දෝෂයක් තමා දකිනවා නම් ඒ දෝෂයට පිළියම් යොදලා රක්ඛේයනං සුරක්ෂිතං හොද්දට සුරක්ෂිත කොට ආරක්ෂා කරන්න ඕනේ පටිච්චග්ගීය පඬිතුක කියලා කියන්නේ පිළියම් යොදන්න යොදලා ආරක්ෂා කරන්නේ ඥානවන්තයෙක් නම් ඒකයි කරන්නේ දැන් ඉතින් අපි හිතමු මේ ආයුෂය ගෙවිලා යනවා වගේම ජීවිත කාලය ක්‍රමක්‍රමයෙන් මරණය කරා ලං වෙනවා බෞද්ධ දර්ශනයට අනුව සිද්ධ වෙන්නේ අවුරුද්දක් ලබනවා කියන එකෙන් මහා ලොකුවට පාටි දාලා කෑ ගහලා විනෝද වෙන්නට නෙමෙයි. හැබැයි සමහර දෙනාට අවුරුද්දක් ගෙවි යෑමෙන් සතුටු වෙනවා. ඒක හැමෝටම ලබන්න පුළුවන් එකක් නෙමෙයි. සමහර දෙනාට අවුරුද්දක් ගෙවි ගියම දුක් වෙන්න පුළුවන්. පාටි දාලා කෑ ගහලා විනෝද වෙන්න හදන්නේ අවුරුද්දක් ගෙවි යනකොට දුක් වෙන්නට කටයුතු තියෙන ඒ දුක වහගන්න කරන ව්‍යායාමය විතරයි. නියම විදිහට සතුට වෙන්න පුළුවන් ඇත්තෝ ඊළඟට ඒ සතුට තව තවත් ඉදිරියට ගෙනියන්නට කටයුතු සම්පාදනය කරනවා. කාටද නියම විදිහට සතුට වෙන්න පුළුවන්? ආපස්සට හැරිලා බලනකොට ජීවිතය තමන්ට යහපතක් සිද්ධ කරගෙන තියෙනවා ඒ ජීවිතය තුළ කියලා තමන්ට හිතන්න පුළුවන් නම් අන්න එයාට සතුට වෙන්න පුළුවන්. හැමදෙයකටම තියෙන තෝරි ගත වෙච්ච කාලය දිහා ඉඳලා බලනකොට තමන්ට සතුට වෙන්නට පුළුවන් තමයි. ආපහු හැරිලා බලනකොට හඳුනු කලන්න නම් වැඩ සිද්ධ වෙලා තියෙන්නේ එතකොට තමන්ට පුළුවන්කමක් නැහැ ජීවිතයක නැත්නම් අවුරුද්දක අවසානයේදී ඒ අවුරුද්දේ ගෙවි ගිය ආකාරය දකිනකොට ඒ ආකාරය තුළ එයාට සැනසෙන්නට සතුටු වෙන්නට ක්‍රමයක් නැත්නම් එතකොට ඒ ගත කරපු ජීවිතයේ හිස් ජීවිතයක් කියලා තමන්ම හිතා ගන්නවා. එතකොට කනගාටුයි. ගත කරපු කාලයේ හිස් වුණොත් හිස් කාලය කවදාවත් තමන්ට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපි බලන්න ඕනේ අපිට දැන් අවුරුද්දක් ගෙවි ගියතන අපි කිරිබත් කරනවා නම් කිරිබත් කන්න හොඳයි. හොඳට කිරි දාලා කන්න පුළුවන්. හැබැයි කිරි දාලා කන්න තරම් ශක්තියක් තමන්ට තියෙනවද කියලා තමන් දැනගන්න ඕනේ. කොහොමද ලැබෙන්නේ? නැවතත් කියන්න ඕනේ ගෙවි ඥාන ඒ ගෙවි කිය වසරේ තමන්ගේ දියුණුවේ කොටස් දෙකක් තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් තියෙනකොට ලෝකීය වශයෙන් දියුණුවක්
තේන්නතෝ මේ කොටස් දෙක විශේෂයෙන්ම ගිහි ජීවිතේ ගිහි එක් වශයෙන් ආධ්‍යාත්මික දියුණුවක් ලෝකීය වශයෙන් දියුණුවක් දෙකක් තමයි දකින්න නම් තමයි ජීවිතේ ගෙවි යී අවස්ථාවේදී අන්න ඒතරත්තට පුළුවන්කම තියෙනවා තමයි ජීවිතේ සාර්ථකයි ගත වෙච්ච වසර කියලා සතුට ගන්න. නමුත් අපිට ඒ සතුට ලබන්න පුළුවන් දෙ කියන එක අපි හිතලා බලන්නට. දැන් අපිට පේනවා සහස්‍රයක් කියලා එකකුත් ගත්තා ඉස්සරහට. අරගෙන සහස්‍රයකට බොහොම විනෝද වුණා. නව සහස්‍රයකට යනවා කියලා. ඊළඟ නව සහස්‍රයකට යනවා කියලා විනෝද වෙන්න තියෙන්නේ මොකද්ද ඒකේ? නව සහස්‍රයකට යනවා. ඉතින් මොකද්ද ඔක විනෝද වෙන්න තියෙන්නේ? මොකද්ද අතන අප්පුඩි ගහන්න තියෙන්නේ? මෝඩයන්ගේ මෝඩ කර්ම වලට අනිත් පැත්තත් යටපත් වෙනවා. සහස්‍රයේ වෙන්න තියෙන දේ මොකද්ද කියලා තේරුම් ගත්තම ඉදිරියට එන සහස්‍රය තුළ වෙන්න තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තනම් කාටවත් ඔය කර්ණව ගන්න පුළුවන් කම නැහැ. ඔය මේ දෙදහ ආරම්භ වෙනවා කියලා වරද් කොටක් වරද්දගෙන නව සහස්‍රයකට එළඹුණා කියලා ඔය කරපු විකාරය මතක තියාගන්න. මේ ජීවිතේ මේ ඒ පටන් ගත්ත සද්ද විතරක් නෙමෙයි මතු බලපුරට මහා විනාශකාරී ක්‍රියාදාමයක මුලයි. මහා විනාශකාරී ක්‍රියාදාමයක මුලයි. කවදාවත් සැනසෙන්න හම් වෙන්නේ නැහැ ඔය පටන් ගත්ත පටන් ගැනීම. අසාරේ සාර මතිනු සාරේ චාසාර දස්සිනු තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. මිත්‍යා සංකල්ප ගෝචරව හැසිරෙනවා නම් මිත්‍යා සංකල්පේ හැසිරෙනවා නම් තේ සාරං නාදි ගච්ඡanti. මොකද්ද මිත්‍යා සංකල්පය? අසාරේ සාරමති. අසාරයම සාරමති ගත්තා. සාරේ චාසාර දස්සිනු සාරය අසාරයයි ගත්තා. කවදාවත් සාරත්වයකට පත් වෙන්නේ නැහැ. බලන්න මොකද්ද අපි අවුරුද්ද ආරම්භ වෙනකොට සාරයයි කියලා ගත්තේ? කිසිම ජනමාධ්‍යයක කිසි විදිහකින් අලුත් අවුරුද්දට ආධ්‍යාත්මික ගුණවගාවක් සඳහා යමක් තිබුණද? කිසිම ජනමාධ්‍යයකින් එවැන්නකට මහ ජනතාව යොමු කළේ නැහැ. මහ ජනතාව ජනමාධ්‍ය තුළින් යොමු කළේ මොකටද? සම්පූර්ණයෙන්ම අනාචාරී ජීවිතයක සදාචාරයේ පැත්තකට දාලා අනාචාරී ජීවිතයකට මහජනතාව තල්ලු කරා. මහජනතාව අනාචාරී ජීවිතයකට තල්ලු කිරීමේ ආදීනවය ඉතාම දරුණුයි. ඒක බාර ගන්නත් මහජනතාව ලෑස්ති වුණා. ඒ ලෑස්ති වීම හේතුවටගෙන තව තවත් අනිත් පැත්තන් උද්දාමයට පත් වුණා. දැන් කල්පනා කරලා බලන්න අපි මේ කොහෙද යන්නේ? දැන් ඊළඟ වසරෙට මෙහෙම එනකොට අපේ අනාගත ඊළඟ වසර තව ওই සතවර්ෂ ගණන් යන්න ඕනේ. තව වසර 10ක් 15ක් යනකොට මේ රටේ තත්ත්වය සමහර කට 2000 වෙනි වසර එනකොට ඉවර වෙනකොට මේ රටේ තත්ත්වය කියන්න තරම් කනගාටුදායකයි කියන එක මේ වසර උදා වෙද්දීම හොඳින් පැහැදිලි වෙනවා. ජාතික පුවත්පත් කියලා ගත්ත පුවත්පත්වල අද පෙරළල බලන්න. තනිකරම සමහර එක කොටසක මැද පිටේ සම්පූර්ණ පිටු දෙකක් පුරවලා තියෙන්නේ මොනවද දැන්නේ? මත්පැන්. ඒ කියන්නේ සමහර විට මහජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කිරීම තුළ මේ ඇත්තන් තමන්ට එක්තරා විදිහක අතකොළුවක් වශයෙන් පාවිච්චි කරන්න ලෑස්ති වෙනවා. දැන් අපි හිතමු මෙන්න මේකයි උනේ. එක පැත්තකින් භික්ෂුන් වහන්සේලා සදාචාරය ගැන කතා කරනවා. සදාචාරය ගැන කතා කරනවා. හැබැයි මහජනතාව සදාචාරය ගැන සැලකුවේ නැහැ කියලා ඒ ඇත්තන්ට හැඟීමක් ඇති වෙලා ඇති. ඒ නිසා දැන් බොහොම දියුණු ආකාරයෙන්
මේ දුරාචාර රැල්ල ඉදිරියට දියත් කරන්නට ඒ ඇත්තන් ලෑස්ති වෙනවා. දැන් ඒ දුරාචාර රැල්ල ඒ විදිහට දියත් කරගෙන යන්නට පෙහෙවීමේ පෙරනිමිති තමයි අද පුවත්පතේ ඒ දකින්න තියෙන්නේ. දන්නවද ඔය එක දැන්වීමකට අඩු ගන්න 150,000ක්වත් යනවා. එක පිටුවකට. පිටු දෙකට කීයක් වෙන්නේ? ලක්ෂ තුනයි. පත්‍ර දෙකද තියෙනවා. ලක්ෂ ඇයි මෙච්චර මේ දැනුමින් දාගන්න මේ එක පැත්තකින් එක දෙයක් ගැන හිතන්න තියෙනවා එක පැත්තකින් හිතන්න පුළුවන් මත්පැන් වෙළඳාම පහලට බැහැලා කියලා ඒක නගාසි කරන තමයි දිගට හරහට දැනුමින් දාන්න පටන් අරන් පැහැදිලි ඒගොල්ලන්ගේ වාර්තා කියනවා 120ක් 30ක් අතර ප්‍රමාණයකින් මත්පැන් වෙළඳාම පහලට සමහර ජනවාරි මාසේ වෙළඳාම් ටික පහළ බහින්න නැති බලාපොරොත්තු වෙන ඉලක්කයට එන්නේ නැති වෙද්දී. ඒකෙන් තමයි මේ බොහොම බය වෙලා තියෙන විශාල ප්‍රමාණයේ දැනුම් ගන්නට හේතු වෙන්නේ ඒක වෙන්න පුළුවන්. කොහොම වුණත් එනකොට නම් ඒ තරම් හොඳ එකක් නෙවෙයි. වැඩි හිටියෝ ගලපතාල හැමදෙනාම බොහොම කල්පනාකාරීව විමසිල්ලෙන් කටයුතු කරන්න වෙනවා. ඒ විදිහට කටයුතු කරන්න නම් අපි ටිකක් කැපකිරීමකුත් කරන්න ඕනේ. දැන් හිතන්න කාලේ අතීතයේ ගෙවිලා ගියා. දැන් තරුණ කාලේ සමහර තරුණ කාලේ ඉන්නවා. සමහරෙකුට මේ தත්ත්වය තරුණ කාලයේදීම දැක ගන්නට ලැබිලා තියෙනවා. සමහරෙකුට මේ தත්ත්වය දැන් මධ්‍යම වයසේදී දැක ගන්න ලැබිලා තියෙනවා. තවත් සමහර දෙනාට මේ தත්ත්වය අවසාන කාලයේදී දැක ගන්න ලැබිලා තියෙනවා. එතකොට වයසේදී තේරුම් ගන්න දැන් කොයි කාල තින්නම් අඤ්‍යතරන් යාමන් කියපු අවස්ථා යාම තුනේ එක යාමයක කොතරකදී හරි ඔබට දැන් වැටහෙන්න තෝනේ අපි තමා ඉන්නේ කොතනද කියලා. එහෙනම් පටිච්චග්ගේය. පටිච්චග්ගේය කියන්නේ පිළියම් යොදාගන්න. තරුණයා දැන් පිළියම් යොදාගන්න. මැදි වයසේ ඉන්න කෙනා දැන් පිළියම් යොදන්න. නාකි වෙලා නම් පරක්කු නැහැ. දැන් පිළියම් යොදන්න. ඒක තමයි පඬිත්යාගේ ලක්ෂණය. ඒ පිළියම් යොදන්නට අපි උත්සාහ ගත්තේ නැත්නම් අපි ඒකට පෙවුනේ නැත්නම් තරුණයා පෙවුනේ නැත්නම් ඒ තරුණයන්ගෙන් එන අනාගත පරම්පරාව විනාශයි. මැදිවේ ඇත්තන් පෙවුනේ නැත්නම් ඒ ඇත්තන්ගෙන් ඊගාවට ඒ ඇත්තන්ගේ ජීවිතත් අවසානයි. ඒ ඇත්තන්ගෙනුත් යම් ඉදිරියට ඉන්නවා නම් කට්ටියක් ආදර්ශ සම්පන්න වීමෙන් කටයුතු කළ යුතු ඒගොල්ල ඉවරයි. එතකොට වයසක ජීවිත ගත කරන ඇත්තු තමාත් වෙනසිලා අනුනුත් වෙනසුවා බවට පත් වෙනවා. දැන් මේ බුදු වදන ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම් ඒක කාට ශාන්තිදායකයි. අදිෂ්ඨානයකින් කළ යුතු දෙයක්. දැන් පින්වත්නි අපේ ජීවිත වාසනාවන්ත කර ගන්න අපේ ජීවිත ඉදිරි වකවානුව තුළ ඉදිරි වසර තුළ සාර්ථක කර ගන්නට නම් දැන් ඔය ඇත්ත මෙතනින් අතීතයට ආවර්ජනය කරන්න. මහිතන මෙතන බලහන් ඉන්න ඇත්තන නම් කිසියම් සැනසිල්ලක් ලබන්න පුළුවන් ඇති. අපි ගිය අවුරුද්ද සෑහෙන දුරට සාර්ථක ගත කළා. සාර්ථක ආධ්‍යාත්මික දියුණුවක් අපට තිබුණා කියලා. ඒ සමහර දෙනෙකුට. නමුත් සමහර දෙනෙකුට මොකක්වත්ම නැතුවයි. සමහර දෙනා. දැන් එහෙම දියුණුවක් දකින්න නැත්නම් ලොකු ශක්තියක් ලැබෙනවට කිසිසක් යක් නැහැ. 2000 වසර අපිට මීට වැඩි දෙයක් කරගන්න පුළුවන් කියලා. එහෙමනම් නැත්නම් අත්කන්ට හිතන්න තියෙන දේ තමයි කොහොම හරි බැරි වුණා ගිය අවුරුද්දේ මේ අවුරුද්ද කොහොම හරි පොඩ්ඩක් හරි ඉදිරියට යන්න ඕනේ. ඒ ඉදිරියට යෑම අපි තහවුරු කරගන්න දැස්ති නැත්නම් ඒක අපේ අභාග්‍යයක්. වෙනත්නම් මේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය මම කියනවා ඉතිහාසයේ දියවෙන දෙයක් බවට පත් වෙනවා. මේ අභාග්‍ය සම්පන්න කාල බලන්න පුළුවන් තරම් අපේ අතීතයේ තිබිලා බලලා පරිහානිය සිද්ධ වුණේ. දැන් අපි 7 වසරකට එළඹෙනවා.
දැන් මම අවුරුද්දක් ගැන කතා කරා. අවුරුද්දක් ගැන කතා කරන අපි ඒ අවුරුද්ද ගැන එතනින් කියලා නව සතවර්ෂයක් ගැන පේ වෙනවා. එහෙනම් අතීතයේ සතවර්ෂයක් ගැන හිතන්න. ඒ අතීතයේ ඉක්ම ගිය සතවර්ෂයේහි අපි ලබා තියෙන දියුණුවක් තියෙනවා. සතවර්ෂයක් වතාවම ගෙවිලා නැති වෙයිද? සමහර දෙනාට අවුරුදු 50ක් ගෙවිලා ඇතිනේ. සමහර දෙනාට අවුරුදු 60ක් ගෙවිලා ඇතිනේ. ඒ අතන්ගේ ජීවිත කාලයේ ප්‍රමාණය ගන්න හිතලා බලන්න අපිට දියුණුවක් ලැබිලා තියෙනවද? පෞද්ගලිකව තමගේ ජීවිතයක් වශයෙන් හිතන්න එපා. රටක් දයක් වශයෙන්, සාසනික ක්‍රියාදාමයක් වශයෙන් අපිට දියුණුවක් ලැබිලා තියෙනවද? කිසි ආකාරයක දියුණුවක් නැහැ. එනිසා සතවර්ෂයක් ගෙවෙන කරදී අපිට සතුට වෙන කිසිම දෙයක් ඇත්තේ නැහැ. සතවර්ෂයකට අවසානයේ ඇවිල්ලා ඉන්නවා. ඒ අවසාන සතවර්ෂයට ඇවිල්ලා ඉන්න අපට කිසිම විදියකින් ගෙවි ගිය සතවර්ෂය ගැන හිතලා සතුට වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ සතවර්ෂය පුරාම අපිට සිද්ධ වෙලා තියෙන පරිහානියෙන් පරිහානියට පැමිණීමයි. ඒ සිංහලයන්ට කිසිසේ වමනාවක් වුණේ නැහැ ඒ පරිහානිය නවත්තන්න. ඇයි හේතුව? සදාචාරයේ සිංහලය ඇතුණ. ඒ සතවර්ෂයේ 4-3කට විතර එහාට යනකොට ඒ අපේ සිංහලය ටිකක් සදාචාර සම්පන්නව සිටියා. ඒ බව හොඳට පැහැදිලි. සුදු අධිරාජ්‍යවාදී තම අධිරාජ්‍යයට දන්නල යවපු කාරණයක් සිහි ගන්නකොට. පදේ මේ ලංකාවේ සිංහලයන්ව බෞද්ධයන්ව ලේසියෙන් ක්‍රිස්තියානි කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ අත්තන්ව නරක බෞද්ධයන් බවට පත් කරන්න තමයි තියෙන්නේ. නරක බෞද්ධයන් බවට පත් කරන්න තියෙන්නේ ලේසියෙන් මේ අත්තන්ව ක්‍රිස්තියානි කරන්න බෑ. මොකක්ද අදහස් කරේ? බෞද්ධය නරක පිරිසක් නෙමෙයි. බෞද්ධ බොහොම උදාර ගති දීච්ච පිරිසක්. ඒකින්දයි නරක බෞද්ධයන් කරන්නේ. බලන්න පෘතුගීසින්ගෙන් පීඩාවට ලක් වෙලා, ඒ වගේම එතනින් පස්සේ ලන්දේසින්ගෙන් පීඩාවට පත් වෙලා, ඊගාට බ්‍රිතාන්‍යයන්ගෙන් පීඩාවට පත් වෙලා, මෙහෙම පීඩාවට පත් වෙලා පත් වෙලා ආව උදාර ගති සිංහලයාව තිබුණා. ඒ සදාචාරය සිංහ ජාතික වශයෙන් යුදමය වශයෙන් ඒ ගැටීම් ඇති වුණා. ඇති වුණාට ඒ ඇත්තන් තුළ සදාචාරාත්මක ගති එහෙමම තිබුණා. ඒ ඇත්තන් තුළ ඒ ශාසනික ප්‍රතිපදා තිබුණා. ඉන්සා තමයි ඒ ඇත්ත කිව්වේ දේශයෙන් ක්‍රිස්තියානි කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා. පින්වත් ඒ වෙලට අද ඒ තරම් අමාරුද බෞද්ධයව ක්‍රිස්තියානි කරන්නේ? අමාරුද? අද හරි ලේසි. අද හරි ලේසි. මොකද හේතුව? අද අපේ රටේ බෞද්ධ නායකත්වයක් නැහැ. අද අපේ රටේ බෞද්ධ නායකත්වයක් නැහැ. නායකත්වයේ සමහරක් වෙලාවට නායකයන් දෙස බලනකොට ඒගොල්ලන්ගේ ආගම මොකද්ද කියලා හිතන්න අමාරුයි. මොන ආගමකටද ඒගොල්ලෝ ඉන්නේ කියලා. ඒගොල්ලෝ ඇත්තම ආගමක් නැහැ. ඒගොල්ලෝ එකම ආගම වෙලා තියෙන මොකද්ද? දේශපාලනය විතරයි. ආගම දේශපාලනය වෙන එකක් නැහැ. ඉතින් මහ ජනතාවට ආගම ඉතුරු වෙයිද? පුළුවන්. රාජ්‍ය නායකත්වයට ආගමක් නැති වුණොත් ඒ රාජ්‍ය නායකත්වයට පුළුවන් රාජ්‍ය ජනතාවගේ ආගම නැති කරන්න. හරිම ලේසියි. ඒක ලෝකයේ අන්‍ය තැන්වලත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් අපි හිතන්න බලන්න මොකද අපේ බෞද්ධයන්ට උනේ? ඔයගන හොඳටම පැහැදිලි නේද? පහුගිය කාලේ රටට ඉදිරිපත් කරන බෞද්ධ නායකයෙක් කියුවා නේද? අනේ පීරලවක් බෞද්ධ නායකයෙක් හොයාගන්න බැරි වුණා. විලි ලැජ්ජ නැති වැඩක් නේද? පීරලවක් හොයාගන්න බැරි බෞද්ධ නායකයෙක් රට ඇතුලේ. මොකද මේ? දැන් ඔයත් බෞද්ධයෙක් කියලා සතුටු වෙන්න පුළුවන්. අපි මහලොකුට බුද්ධ ආගමනේ බුද්ධ ශාසනය ගැන කතා කරනවා. හාමුදුරුවෝ මොරගානව අර පැත්තෙන් මේ පැත්තෙන් ශාසනය කිය කියා. ඔව් හාමුදුරුවෝ අතරවත් නැහැ ශාසනත් මේ ඉදිරියට ඇරලා ඇවිල්ලා කටයුතු කරන්න කෙනෙක්. ගිහි අතරවත්
ඉතින් පින්වත් මේ ආවාසනාවන්ත තත්වයට අපි ඇදගෙන වැටලා තියෙනවා බලන්නකෝ මුස්ලිම් නැත්තන්ට නායකයෙක් එක්කෙනෙක් නෙමෙයි ඕනතරම් ඉන්නවා ක්‍රිස්තියානියකට නායකයෙක් එක්කෙනෙක් නෙමෙයි ඕනතරම් ඉන්නවා ඒ අතන ඉදිරිපත් වෙනවා අපිට කවුරුත් නැහැ ලංකාවේ මහ ජාතිය සිංහලියෝ බෞද්ධයෝ නැති නේද ඒ වුණාට කාටද මේ අපි කියන්නේ බණ කියන්නේ කාටද බණ කියන්නේ බෞද්ධයන්ට බණ කියනවා එදේ බෞද්ධයන්ට බණ කියනකොට බෞද්ධයෝ කියනවා අපෝ දේශපාලනේ කතා කරන්නේ පාළු හාමුදුරුවෝ හොඳ නෑද පින්නත් මෙහෙමයි දේශපාලනේ කතා කිරීම නරක දෙයක් නෙමෙයි දේශපාලනය තුළින් වැරදි පාර වළක්වලා යහපත් පාර නම් පෙන්වන්නේ දේශපාලනේ කතා කිරීම මේක වැරද්දක්ද නෑ ඔබ යන පාර වැරදි ඔය ඔක සාර්ථක නෑ ඔබ ජනතාවට වැරද්ද විනාශකාරී මාර්ගයක් ඔය මාර්ගය ඔබ ජනතාවට කියනවා ඔබලා යන මඟ වැරදි ඔය දේශපාලනක ආධාරය තුළ ඔක යන්නේ පා විනාශයට තියෙනවා ඒක හඳුන්වා දීම වැරද්දක්ද මිනිසුන්ට ඒක හඳුන්වා දෙන්නේ නැත්නම් වික්ෂුන් වහන්සේ වශයෙන් ඒක හඳුන්වා දෙන්නේ නැත්නම් විතර තමයි වැරද්ද තියෙන්නේ ඒ වැරද්ද වික්ෂුන් වහන්සේලා කළා ඒ නිසායි මේ තත්වයට අපි අදගෙන වැරදි වික්ෂුන් වහන්සේලා දේශපාලකේ වැරදි පාරේ යනකොට දේශපාලකයන්ට පෙන්නේ නැහැ ওই පාර වැරදි කියලා දායකයෝ වැරදි පාරේ යනකොට දායකයන්ට පෙන්නේ නැහැ පාර වැරදි කියලා හේතුව වික්ෂුන් වහන්සේලායි දායකයෝ දෙපැත්තම පක්ෂග්‍රාහී වුණා ඒගොල්ල මේගොල්ල හරි කියලා මේගොල්ල හරි කියලා මහ ජනතාව බලලා කවුද හරි කියලා එයි මේ අනුශාසකයෝ කියනවානේ අනුශාසකයෝ දෙකට තුනට බෙදිලා ඒ අනුශාසකයන් වහන්සේලා කියනවා අහවලා හරි අහවලාට තමයි වැඩ කරන්නේ ඉතින් අනිත් පැත්තේ අනුශාසකයෝ කියනවා ඒක නෙමෙයි අරගලන්ටයි අනුශාසනා කරන්න ඕනේ ඒගොල්ල තමයි හරි දැන් මේ අනුශාසනාව අහගෙන ඉන්න ශ්‍රාවකයෝ දැන් ශ්‍රාවකයෝ බලන්න අපි කාටද සහය දෙන්නේ ශ්‍රාවකයෝ අනුශාසනාව අතර අතරමං වෙලා නමුත් සංඝයා එහෙම විය යුතු කෙනසක් නෙමෙයි සංඝයා කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාරගත් ඇත්තෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන අය ඒ නිසා ඒ ඇත්තන්ට හරි පාර කොතනද වැරදි පාර කොතනද තේරුම් ගන්න අමාරු වෙන්නේ නෑ අමාරු වේතු නෑ එහෙමනම් ඒ සංඝයා පාරවල් දෙකක් පෙන්නනවා නම් මේකද සංඝයා වෙන්නේ නෑ මොකද පාරවල් දෙකම හරියන්නේ නෑ එකයි හරියන්නේ මොකද සංඝයාද පෙන්නන්න බෑ වෙන්න මේකයි හරි පාර කියලා එතකොට සංඝයා අනුශාසකෙක් වෙලාද එතකොට සංඝයාට ඒ අනුශාසකත්වය ලැබිලා අනුශාසකත්වයෙන් සුසුපත් වෙන සංඝයා පත්තල නෑ ඒක සංඝ රත්නයට කරපු නිඳාවක් නෙමෙයි කවුද නිඳාව කරේ චීවරේ දරාගත්ත භික්ෂුන් වහන්සේ සංඝයාට නිඳා කළා සංඝයාට නිඳා කළා විතරක් නෙමෙයි තමගේ ශ්‍රාවකයාව නමගේ අවලා සා තමම විනාශ වෙලා ශ්‍රාවකයාත් විනාශ කළා ශාසනයත් විනාශයට පත් කරන තත්ත්වයට පත්ුණා ඔන්න අපිට වෙලා තියෙන දේ වෙච්ච දේ දැන් ඉතින් මෙහෙම විනාශකාරී පසුබිම තේරිච්ච අපි එතනින් එහාට නැවත අතීතයේ කියපු දේ නැවත මතක් කරලා දෙනවා යාත්‍ර මොකද ඒක නම් අනාගතයට අවශ්‍ය වෙනවා ඒ නිසා නැවත මතක් කරලා දෙනවා ඊට අපි ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා නිදහස ලැබුවා බටහිර අධිරාජ්‍යයේ නිදහසක් ලැබුවා විනාත් ඉන්දියාව වගේ රටවල් නිදහස ලබනකොට ඒ රටවල් තමන්ගේ රටක ඕන විදිහට තමන්ගේ නීති ටික හදාගත්තා. අපි අධිරාජ්‍ය අපි අර නීති ටිකම එහෙම් පිටින්ම දැම්මා අපේ විනාශය ලං කරගන්න. බලන්න. ඔය දෙකන්නේ පිට රටවල් වලට යනවා. ඉගෙන ගන්න. ලාංකිකය විතරක් නෙමෙයි ඉන්දියාවේ ඇත්තත් පිටරටවලට යනවා ඉගෙන ගන්න. චීනයේ ඇත්තත් පිටරටවලට යනවා ඉගෙන ගන්න. ජපානයේ ඇත්තත් පිටරටවලට යනවා ඉගෙන ගන්න. ලංකාවේත් යනවා පිටරටවලට ඉගෙන ගන්න.
ඉන්දියාවේ ඇත්ත පිටරටවලට ගිහිල්ලා ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ තමන්ගේ රටට ගැලපෙන ආකාරයේ යොදාගෙන රටේ දියුණුවට පාවිච්චි කරනවා. අනිත් හැම රටකම එහෙමයි සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ තමන් බටහිර අධ්‍යාපනය ගත්තයි කියලා තමන්ගේ ජාතිය ඒකට පාවලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම කරන්නේ ඒ උගත්කම තමන්ගේ රටේ යහපත සඳහා යොදවනවා. තමන්ගේ රට දිහා බලනවා. සිංහල උගත්කම මොකද කරන්නේ? ලංකාවේ උගත්කම. ඒගොල්ලෝ පිටරට ගිහිල්ලා ඉගෙනගෙන එනවා. ඒ ආවට පස්සේ ලංකාවේ දින කොහොම නිකන් බාල්දු කරලා සලකනවා. අරක තමයි ලොකු ඒ. මේ ඔක්කොම තියෙන දේවල් මතලා දාලා ඉවර වෙලා අරින් තියෙන දේවල් ඉස්මතු කරලා ගන්න හදනවා. මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන දේ පහෝකේ දවස්වල පින්වත්නි පාසල්වල කරන ලද සමීක්ෂණේ අමුතුවෙන් සමීක්ෂණ ඕනේ නැහැ. පැහැදිලි දෙයක්. දෙයක් තියෙනවා. අපේ දරුවන් බුද්ධිමත් නැහැ කියන්නේ. අපේ දරුවෝ බුද්ධිමත් නැහැ කියන්නේ. අපේ දරුවෝ පාසල් ළමයින්ට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ උගන්වන දේ ගන්න පුළුවන්. ඒ වුණාට උගන්වන දේ ගත්තට ඉගෙන ගත්ත දේ යොදන්න දන්නේ නැහැ. විභාග පාසලක් පුළුවන්. මොකද ඉගෙන ගත්ත දේ ආපහු කොලකැලලගෙන දාලා කුරුදු ගාපුවම ඒක බලලා හරි ඉගෙනගෙන තියෙනවා කියලා ලකුණු දෙනවා. දීපා විභාගයේ පාස්. ඒ වුණාට ඒ ඉගෙන ගන්නදී යොදන්නේ කොහොමද තවත් දියුණුවක් සඳහා යන්නට කියන එක යාර කරගන්න. ඒකට හොඳම නිදර්ශනය තමයි දැන් ඔයත් දන්නවා ගණන් වලදී එහෙම දත්ත දෙනවා නේද? ඒ දත්ත දෙනවා නිදර්ශන වශයෙන් දීලා ඒකට අනුව ගණන් දෙනවා ඊට පස්සේ. දත්තයට අනුරම ගණන දුන්නොත් ඒක කරනවා. හැබැයි පොඩ්ඩක් වෙනස් කරොත් ඒක කරන්න බෑ. ඇයි? ඉගෙනගත්ත දේ ඒ විදිහටම දුන්නොත් හරි. හැබැයි පොඩ්ඩක් වෙනස් කළා දුන්නොත් හිතලක් අරගෙන හිතලා වැඩ කරන්න බෑ. ඒක දැන් ඔප්පු වෙලා තියෙනවා. එහෙමයි කියලා අධ්‍යාපනය. දැන් ඔප්පු වෙලා අවසන්යි. නමුත් අපේ පැරණි අධ්‍යාපනය හොඳයි. බුද්ධිමතුන් නැති කලානේ අපේ රටේ. දැන් බුද්ධිමතුන් නැහැ. විනාති වර්තමාන ක්‍රියාවලිය හොදටම පැහැදිලි කළා. බුද්ධිමතුන් රටේ නැහැ කියලා. හරි පඬිත වාක්‍ය කියන්න පුළුවන් නැත්නම් ඉන්නවා. පඬිත වාක්‍ය කියන්න පුළුවන් නැත්නම් ඔයක රේඩියෝ වලට ගහන්න බැන්නේ. ඈ රේඩියෝ වලට ගහන්න බැන්නේ. රේඩියෝ වල ඔය කියන මේ කවුද මේ කියන තමයි නිවේදකයෝ කියන වචන දිහා බලන්නකෝ. හරි ලස්සනයි. හොඳට ලස්සන මහා පඬිත වචන කියනවා. අනේ ඇතුළ හිස් මුකක්වත් නෑ අර වචන බලන්න. කවදාවත් යොදන්න පුළුවන් ඒවා නෙමෙයි. යොදන්න කාටද කියන්නේ? හැබැයි එක පැත්තකින් සදාචාරය ගැන කතා කරනවා. අනිත් පැත්තෙන් සදාචාරයේ වනසන්නේ වැඩ කරනවා. මහා පුතුම විදිහට අපේ විනාශය අපි විහිින්ම ලං කරගන්නවා. විනාශයේ අලුත් අවුරුද්දක් කියලා. ඇස්තරල සමාජයේ දිහා බැලුවොත් අපිට සුභවාදීව කතා කරන්න කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ සුභවාදීව කතා කරන්න. තියෙන සුභයක් රැකගන්න උත්සාහ කිරීමක් විනා කරන්න තියෙන්නේ. අමුතුවෙන් සුභයකට යන්න තියෙනවා කියන එකක් නම් කියන්න හිතන්න හරිම අමාරු ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඉතින් ඔය ඇත්තන් මේ දේ මෙහෙම කිව්වට අපිට රට පුරා යන්න වෙලා තියෙනවා මේ දේ කියලා දෙන්නට. මෙතෙන්ට මෙහෙම ටික දිනුවොත් කියලා මදි. දැන් ඉතින් පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ. තමන් උත්සාහ ගන්න ඕනේ. තමන් මුණ දෙන්න එන අනාගතයේ බියකරු බව ළඟින් ඉන්න අනිත් කෙනෙකුට වටහලා දෙන්න. යාළුවෙකුට වටහලා දෙන්න, නෑදෑයෙකුට වටහලා දෙන්න. ඔය ක්‍රියාමාර්ගයේ වැරදි කියලා. ඔය ක්‍රියාමාර්ගයේ අසාධාරණයි කියලා. ඒක බුද්ධිමත් සිතන්නට ඉඩකට දෙන්නන්නේ. කොහොම නෙමෙයි කරන්න තියෙන්නේ. තමන්ගේ
සදාචාරය දුරාචාරය දෙක තේරුම් ගන්නවත් තමන්ගේ හැකියාව දියුණු කරන්න. ඒ තරම්වත් හැකියාවක් දියුණු කරගත්තොත් ඒකත් ලොකු දෙයක්. දුරාචාරය මොකද්ද? සදාචාරය මොකද්ද කියලා තේරුම් ගන්න එක. මහා උගත්කම් වුණේ නැහැ ඔය දෙය තේරුම් ගන්න. ඕක බුද්ධිය තියනවනම් තේරුම් ගන්න. මිනාත් දැන් මේ විදිහට ඇවිල්ලා දිගින් දිගටම ඇවිල්ලා අපි ඒ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහසක් ලැබුවා. ඒ නිදහස ලබාගෙන ආව මෙතෙක් මෙතෙක් දුරට මේ නිදහස ලබාගෙන ආපු අපට වැඩිදුර යන්න එපා. දැන් අවුරුදු 50ක් ඒ නිදහසෙනුත් ගෙවි ගියා. ඒ අවුරුදු 50ක් ගෙවුනහම අතීතයේ ගිහිල්ලා බලන්න. දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙකුට මම හිතනවා ඒ අතීතය සිහි කරන්න පුළුවන්. අඩු කරන්නේ ඒ අවුරුදු 50 ඇතුළතවත් අපිට මොකක්වත් දිනුවක් ලැබිලා තියෙනවා. අපේ නායකයන් පාලකයන් කියලා කට්ටියක් ආවා. ඒ පිරිස එහෙම දිනුවක් ඇති කරන්න උත්සාහයක් අරගෙන තියෙනවද මේ රටේ? විනාසි අර බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබිච්ච බෙදලා පාලනය කරන ක්‍රමය. ඒ විදිහටම අපි අරගත්තා. ඒ විදිහටම අරගෙන අපි බෙදුණා. හැමදෙනාම බෙදিলা කුලව සාගත. ඔයත් විතරද? ඔයත් විතරම යුද්ධයක ක්ෂණික පිළිතුරක් අවශ්‍යයි කියලා. ඔඩුදුවල තියෙනවා. ඔඩුදුවල තියෙන ඒවා ක්ෂණික පිළිතුරු තියෙනවා. ඔඩුදුවල තියෙන ඒවා ක්ෂණික පිළිතුරු තියෙනවා. හම්බෙන්නේ කවදා? ඇයි ওই යුද්ධය ඇති වෙන්න හේතුව? හේතුව හොයලා හේතුව පිළියම්. ඒ හේතුව කොයිලා හේතුවට පිළියම් දෙන්නත් ඇරෙන්නට නිකම්ම පොඩු කපන්න කියන හරියන්නේ නෑ වැඩි. කිසි දවසක සාර්ථක වෙන්නේ නෑ. බලන්න හේතුව මොකද? ආපු නායකයන් ඔක්කොම රටේ දුරාචාරයේ වර්ධනය කරනවා. දුරාචාරයේ වර්ධනය කරන්න කරන්න රට පිළිහුණා. බලන්න ඔයත්ම කල්පනා කරලා බලලා හිතන්න පොඩ්ඩක්. අද රටේ සමස්තයක් වශයෙන් ගත්තහම 80කට වඩා පිරිසක් මේ රටේ සිංහල බෞද්ධයන්ගෙන් මත්පැන් ගොන. සිංහල බෞද්ධයන්ගෙන් පිරිමි පක්ෂයේ මත්පැන් ගොන ඇතුළේ. 80ක් මත්පැන් ගොනවා කියන්නේ ඕන ආර්ථික විශේෂඥයෙකුට තේරුම් ගන්න පුළුවන් ඒ පෞලිටික ඔක්කොම දුප්පත් වෙනවා. වැරද ඕන ආර්ථික විශේෂඥයෙකුට තේරුම් ගන්න. ආර්ථික විශේෂඥයෙක් වෙන්න ඕනේ නෑ නිකන් සාමාන්‍ය අටපාස් ළමයෙකුටත් ඕක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට රටේ 80ක් අපිට මුළු ජනතාවෙන් ගත්තොත් 70ක් විතර කියලා. මේ 70ක් විතර පිරිසක් රටේ ජනගහනයේ මේ විදිහට දුප්පත් වෙන්න පටන් ගත්තා. ඒ රටේ ආර්ථිකයක් ගොඩ නැගෙනවද? කිසි දවසක ඒ රටේ ආර්ථිකයක් ගොඩනැගෙන්නේ නැහැ. ඕක තේරු ඔය වගේ දෙයක්වත් ඔය වගේ සුළු දෙයක්වත් තේරුම් ගන්න බැරි නායකයන් අපිට ඉන්නේ. අපේ උගත්තු ඒ වගේ අය. ඒක දැන් මේ විදිහට රටේ ජනතාව දුප්පත් බවට පත් වෙනවා. ඒ ජනතාව දුප්පත් බවට පත් වෙලා බේපත්කම් බවට පත් වෙලා සූදුවන්කම් බවට පත් වෙලා විනාශ වෙනකොට රට ගොඩනගන්න තියෙන ක්‍රියාදාමයක ඒ ඇත්තන්ට උදව් වෙන්න පුළුවන්. ජනතාවට පුළුවන් උදව් වෙන්න ඒ ඇත්තන්ගේ උදව්ව ලැබෙන්නේ නැහැ කවදාවත්. එතකොට රජයේද ලැබෙන යම් ආදායමක් තියෙනවා නම් ඒ ආදායම සුරකිනවද? ඒක විනාශ වෙලා යනවා. දැන් ඕක තමයි අවුරුදු 50ක් විතර තිස්සේ අපේ රටට වෙච්ච දේ. ඊගාවට කොහොම ක්‍රමක්‍රමයෙන් අපි ඉස්සරහට ආවා. ඒ එන අතරේ ආර්ථිකයෙන් පිරිහෙනකොට රටේ ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත්තා. ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත්තා. ඊගාවට කොටස් බෙදුණා. කොටස් බෙදිලා දැන් මේගොල්ලෝ දේශපාලන ක්‍රමයෙන් තරණය කරනවා. මහා ජාතියම කෑලි කෑලිවලට කැඩිලා සුළු ජාතීන් එකතු වෙලා යනවා. ඊගාවට මහා ජාතිය කෑලි කෑලිවලට කැඩිලා යනකොට රටේ ජනතාවත් දෙක තුනට බෙදෙනවා. ඒ නිසා එකම කොටසකටවත් සෑහෙන බලයක් එන්නේ නැහැ.
එකම කොටසකටවත් සෑහෙන බලයක් එන්නේ නැහැ. නමුත් එක කොටසක් කොහොමාරී ඉස්සරහට එනවා. ඒ කොටසට කවදාවත් මහ ජාතියේ අනිත් පැත්තේ උදව්ව හම්බ වෙන්නේ හම්බ වෙලා නැද්ද? ඒකට කවදාවත් හම්බ වෙන්නේ ඒගොල්ල විරුද්ධ පක්ෂය. මොකක් ගැනවත් අපි විරුද්ධයි. විරුද්ධ පක්ෂය මේකද? ඒක විරුද්ධ පක්ෂය කියන එකේ තේරුම තමයි අපි ඔක්කොම විරුද්ධයි. හොඳ වුණත් කවන්නේ නැහැ, නරකුණත් කවන්නේ නැහැ. හැම එකම වැරද්දක් වෙනවා අපි විරුද්ධ වෙනවා. ඒතකොට ඒක නිසා අර බලයට නැත්නම් මොකද කරේ? හැමදෙස්සෙම සුළු ජාතියන්ගේ ආධාරය බලාපොරොත්තු වෙනවා. සුළු ජන කොටස්වල ආධාරය බලාපොරොත්තු වෙමින් සුළු ජන කොටස්වල හිත නම්ව ගන්න කොරන්න බැරි පොරොන්දු එයාටන්ට දුන්නා. ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න යනකොට මහජාතිය හරහට එනවා. ඊගාට සුළු ජාතිනි මහජාතිනි වෛරකාරයන් බවට පත් වෙනවා. දැන් අපි දැන් එතකොට අරගොල්ල බොන පොරොන්දු දීලා කරන්න බැරි පොරොන්දු දීලා මහජාතිය අනුමත නොකරන පොරොන්දු දීලා ඒගොල්ලන්ගේ උදව් ගන්න ලෑස්ති වෙනවා. ඒගොල්ලන්ගේ උදව් ගන්න ලෑස්ති වුණාට ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න යනකොට මහජාතිය හරහට හිටිනවා. මහජාතිය හරහට හිටපු ගමන් එතකොට සුළු ජාතීන් කල්පනා කරනවා අපිට මේක ලැබෙන්න ගියත් මේ මහජාතිය අපිට මේක ලබන්න දෙන්නේ නැහැ. අන්තිමට සුළු ජාතිකයන් මොකද කරන්නේ? මහජාතියට වෛර කරනවා. ඒක උනේ නැද්ද? ඒක වෙලා නැද්ද? මේක තමයි වෙලා තියෙන්නේ. එතකොට හැමදාම පැතිමාරුවේදී මොකද වෙන්නේ? ওই වෛරය දෙපැත්තට බෙදී යනවා. බෙදී ගියලා ගිහිල්ලා ටික කලක් වෙනකොට සුළු ජාතින් දැනගත්තා මේ මිනිස්සු හැමදාම අපිව මොලක් කරනවා, අපිව රවට්ටනවා හැමදාම. ඉතින් මේක දැන් අපි එක්කෝ දේශපාලන ක්‍රමයෙන් ගන්නවද, එක්කෝ දැන් අවියෙන් ගන්නවද? දැන් දේශපාලන කණ්ඩායමක හැදුනා, අවිගත් කණ්ඩායමක හැදුනා. දෙපැත්තෙන්ම මහා ආණ්ඩුවට දෙපැත්තෙන්ම බලපෑම් ඇති කරනවා. අවියෙන් බලපෑම් ඇති කරනවා, දේශපාලනම බලපෑම් ඇති කළා. ඒගොල්ලෝ බුද්ධිමත්. ඒගොල්ලෝ බුද්ධිමත්. ඒ බුද්ධිය පාවිච්චි කළා ඒගොල්ලෝ වැඩ කරා. සිංහලයන්ට බුද්ධිය පෑදුනේ සිංහලයට එන්න එන්න බලකාමී වැඩුණා. බලකාමී වැඩිලා ඊගාවට සිංහල ජන කොටස කරේ සාසන මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙනවා. දුරාචාරයේ වැඩි වෙන්න වැඩි වෙන්න බුද්ධ ශාසනය නැති වෙලා යනවා. විනති මේ මේ විදිහට බණේ කියන්නේ වෙන කාරණයක් නිසා නෙමෙයි. සාස් දුරාචාරයේ රට පුරා පැතිරෙනවා නම් බුද්ධ ශාසනය නැති වෙලා යනවා. ශාසනය පවත්ින්නට පුළුවන් වෙන්නේ ශ්‍රාවකයෝ ශාසන ක්‍රියාමාර්ගයේ ජීවිතයට සම්බන්ධ කරගන්නවා නම් විතරයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන ඒතම් බුද්ධාන ශාසනං. සියලු පාපයාගේ නොකිරීමත් කුසල් රැස් කිරීමත් සිත පිරිසිදු කිරීමත් මේකයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒක කරන්නේ නැත්නම් බුද්ධ ශාසනය ඉතුරු වෙන්නේ නැහැ. එතකොට බුද්ධ ශාසනය කියන්නේ බුදුහාමුදුරගේ අනුශාසනාව. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පවදුරු කිරීම පිණිස නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කුසලයේ වර්ධනය පිණිස නම් මේ දෙක කරන්ට තියෙන පසුබිම සමාජයේ නැති වෙලා සමාජයේ දුරාචාරයේ ගැලනවා නම් පව් වඩනවා නම් සමාජයේ කුසලයෙන් ඈත් වෙනවා නම් බුද්ධ ශාසනය පවතින්නේ නැහැ. බුද්ධ ශාසනය පවත්වාගෙන යන ක්‍රියාදාමයේ ඉස්සෙල්ලා ඇති කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි පුළුවන් වෙන්නේ ශාසන දියුණුවක්වත් රටේ දියුණුවක්වත් ඇති කරන්න. ඒ නිසයි මේ වින විනාශය මේ පෙන්වන්නේ. වෙන කාරණයක් නිසා නෙමෙයි. නැත්තම් සමහර දෙනාට හිතෙන්න පුළුවන් මේ අද අවුරුදු දවසේ මේ බණ කියන්නේ මේ අවුරුදු ඉස්සෙල්ලා දේශපාලනය ගැන කියලා. ඇත්තයි. දේශපාලනය ගැන තමයි බණ කියන්නේ. මේ රට පාලනය වෙන්න ඕනේ. මේ රට පාලනය වෙන්න ඕනේ. මේ දේශය පාලනය වෙන්න ඕනේ. මේ දේශය පාලනය වෙන්නට බණ කියන්නේ. ඒ නිසා දේශපාලන බණ තමයි. දේශය පාලනය වෙන්න බණ කියනවා. කොහොම පාලනය වෙන්නද? සුචරිත ක්‍රියාදාමයක් තුළ සදාචාරයක් මත දේශනය පාලනය දේශය පාලනය කරගන්න අවශ්‍ය නිසා මේ විදිහට බණ කියනවා.
එතකොට ඒ සදාචාරාත්මක පාලන තන්ත්‍රයක් ලංකාවේ අපි ඇති කරගත්තේ නැත්නම් මේ විනාශය තව තවත් ඉස්සරහට අපි ඇදගෙන යනවා. ඉතින් දැන් මේ විදිහට දිගට ඇවිල්ලා අද ඇතිවෙච්ච තත්වයක් තියෙනවා. දැන් ওই තත්වයට විසඳුම කොහෙද තියෙන්නේ? මේ ඇතිවෙච්ච තත්වයට විසඳුම කොහෙද තියෙන්නේ? පින්වත්නි ඒකට විසඳුම රටේ කෑලි කඩන එක නෙමෙයි. රටේ කෑලි කඩලා කවදාවත් විසඳුමක් හම් වෙන්නේ නැහැ. මේ රටේ අතීතයේ කෑලි කැඩලා තිබුණා. ඒ කෑලි කැඩිච්ච එක අද කෑලි කඩන නිදහසක් නිදහසට කාරණයක් නෙමෙයි. එදා කෑලි කැඩලා තිබුණාට ඒ රටට යහපතක් වුණේ නැහැ. ඒ කෑලි කැඩීමනොත් හැමදාම මරාගත්ත එක විතරයි සිද්ධ වෙන්නේ. අනාගතයේදී කෑලි කැටනත් මේ රට ඒත් මරාගන්න එක තමයි සිද්ධ වෙන්නේ. වෙන එකක් නෙමෙයි. ඔන්න මරාගන්න හැටි අහගන්න. අපි හිතමු ප්‍රභාකරන්ට. ප්‍රභාකරන් කියලා තියෙනවා මගේ පළමු ඉල්ලීමයි අන්තිම ඉල්ලීමයි දෙකම ඊළාම. වෙන එකක් නෙමෙයි. පළමු ඉල්ලීමයි අන්තිම ඉල්ලීමයි දෙකම ඊළාම. ඉතින් අපි ඇත්තු කියන යෝජනා එකක්වත් සාර්ථකද? මනවිධිය යෝජනා ගෙනම යෝජනා ගේන්න ඕනේ. යෝජනාවක් එක්කලා එකඟ වෙන්නද කැමති කෙනෙක් එක්කලා. එහෙම නැත්නම් යෝජනා ගේන්න ඕනේ ප්‍රභාකරන් කතා කරලා කියන්න ඕනේ හොඳයි ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ. අපි දෙපැත්ත සමගලා මොකක් හරි කරගන්න. එතකොට ඉදිරිපත් කරන්න අපේනුත් කරුණ ඉදිරිපත් කළා. ඔයත් කංගෙනුත් සාධාරණ කරුණ ඉදිරිපත් කළොත් අපි සාකච්ඡා කරලා ඒක බලමු. මෙයා කෙලින්ම ඉන්නවා නම් මට ඊළඟ අර වෙන මොනක්වත් නැහැ කියලා එහෙනම් සාකච්ඡා වැඩක් තියෙනවද? වෙන මොන යෝජනාවක්වත් වැඩක් තියෙනවද? පැහැදිලි ප්‍රභාකරන් කියන්නේ කෙලින්ම ඊළඟ විතරයි කියන්නේ. එතකොට එහෙනම් අපි මොකක්ද මේ කරන්නේ? මොකක් කරන්නද අපි කතා කරන්නේ? එතකොට එහෙමනම් අපි ප්‍රභාකරන් ඊළඟම ඉන්නවා නම් අපි බලාපොරොත්තු වෙනවා නම් දේශපාලන විසඳුමක්. ඒ දේශපාලන විසඳුමද ප්‍රභාකරන් එන විදිහට අපි වැඩ කරන්න ඕනේ. ඒ දේශපාලන විදිහට ප්‍රභාකරන් එන්න හදන්න පුළුවන් කමක් නැහැ. වෛරයෙන් වෛරය තහවුරු කරලා ඒක කරන්න පුළුවන් එකම ක්‍රියාදාමය තමයි රට සමෘද්ධිමත් කිරීම තුළින්. වෙන ක්‍රමයක් කොහොමද රට සමෘද්ධිමත් කරන්නේ? විනාසි බලන්න නිකන් කල්පනා කරලා. අපි මේ දුෂ්කර පළාත්වලට ගියා මෙතෙක් දවස්. මේ දුෂ්කර පළාත්වලට ගියාම ඒ ගම්ම අපිට කියනවා. හාමුදුරනේ එක ඇමතියෙක්වත් එක මන්ත්‍රීවරයෙක්වත් මේ වැවක් දිහා බලන්නේ නැහැ කියලා. මේ වැව ටික අපිට හදලා දුන්නොත් අපි රට කන්න දෙන්නම් කියනවා. ඒ මිනිස්සු එක්කෙනෙක්වත් බලන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒව අවශ්‍යතාවයක් නෑ. ඔය වැව් ටික හදලා ඒ මහ ජනතාවට වතුර ටික දීලා ඒ ඇත්තන්ට රට ශාස්ත්‍රීය කරන්න උදව් කරන එක පැත්තකින් රට සමෘද්ධිමත් වෙනවා. හැබැයි දැන් කරන්නේ මොකද්ද? අර ඒ විදිහට සමෘද්ධිමත් වෙන මිනිස්සු ඉන්නවනේ ඒගොල්ලන්ගේ සල්ලි ටික හොර ගන්න දීලා ඒ තැන්වල කවරුණා. අන්න ආණ්ඩු කරන්නේ ඒකයි. දැන් ඔය ඇත්තන් 30ට තිස්ස පුරාම තියෙන මොනවාද? වෙල්යායවත් තිස්ස තියෙනවා බාර 29ක්. තිස්ස බාර 29ක් තියෙනවා. අර මිනිස්සු අර වැයෙන් දුක් මහන්සිලා හම්බ කරපුවාම සල්ලාල මේ බදු කන් වලට පුරුදු කළා තියෙන්නේ. අර සල්ලි ටික අරගෙන ඔක්කොම එන්නේ කාටද? රැපෑදෙන්න. ඔන්න ඕකයි අපි සත සමෘද්ධිමත් කරන්න හදන ක්‍රමය. දැන් මේ ක්‍රමය තුළ කවදාව අපිට රට සමෘද්ධිමත් කරන්න බැහැ. මොන මහාචාර්යවරයා මොන දෙයක් කිව්වත් කවදාවත් පුළුවන් නෑ රටක් ඒ විදිහට සමෘද්ධිමත් කරන්න. දැන් ඒ විදිහට අපි හිතමු රටේ ජනතාව තව සමෘද්ධිමත් කරන ක්‍රම තියෙනවා. තව තව ස්වයං රැකියා ක්‍රම ඇති කරන්න පුළුවන්. අධ්‍යාපන තත්ත්වයෙන් දියුණු කරන්න පුළුවන්. ඒ වගේම වර්තමාන ලෝකයේ සුදුසු වෙන විදිහට අද ලංකාවේ දරුවෙකුට තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නට ඕනේ ඒ ළමයාට ලෝකයේ ඕන තැනකට යන්න සුදුසු විදිහකට. මොකද අද ලෝකෙම
විශ්ව ගම්මානයක් කියලා මේ කෑ ගහනවා ඈ විශ්ව ගම්මානයකට අපි ළමෙනවයි කියලා ඉතින් මේ හරි අමාරුයි කෑ ගහනවා මේකේ ඉන්න ළමයින්ගෙන් 80%කටම විශ්ව ගම්මානයට තියා ඉන්දියාවට තියා ගන්න කියන්නේ ඈ විශ්ව ගම්මානයක් කරත් මොකක් කරගන්නේ ඇයි ළමයින්ගේ උගත්කම ලෝකයට ප්‍රයෝජන ගන්න පුළුවන් එක නෙමෙයි ප්‍රයෝජන ගන්න පුළුවන් කොටසක් ඉන්නේ තාම අතලොස්සයි ගත්තන් තිබුණද යන්න භාෂා ඥානයක් ඊගාවට අර ලෝකීය අනිත් රටවල් අධ්‍යාපනාංශයෙන් ඉස්සරහට එනවා අපේ ළමයින්ට ඒ දියුණුව නෑ හැබැයි අර එහෙ තියෙන ඔක්කොම ඉහළ අධ්‍යාපන ක්‍රම ටික කියලා මේ ගහනවා ඈ සේරම මේ ගහනවා මේ උසස් අධ්‍යාපන ක්‍රමයි කියලා ඒ ළමයින්ට ඔක්කොම අවශ්‍ය පහසුකම් තියෙනවා මේ කොළඹ ඉස්කෝලවල ටික විතර පහසුකම් දීලා මේ රටකම උසස් අධ්‍යාපනය දෙනවා අර ගම්බද ඉස්කෝලවල එක කම්පියුටරයක් තියෙනවා මොකක්ද නමුත් කම්පියුටර් එකට දාලා වැඩ කරන්න මේ ළමයින් උත්සාහ කරනවා ළමයින්ට පහසුකම් 75%කට වැඩි ඉස්කෝලවල පහසුකම් නැතුව තියෙනවා ඉතින් අපේ ළමයි මොකද කරන්නේ දැන් ඕක කරන්නේ දැන් අපි කියනවා ඉතින් මොනව කරන්නේ තියෙන එකෙන් කරගන්න එපා තියෙන එකෙන් කරගන්න දෙයක් නැහැ රජයක් තියෙන්නේ ඒක ඇති කරලා දෙන්න තමයි අවුරුදු 30 ගන්න 40 ගන්න 30 ඕක ඇති කරගන්න බැරි වුණා නම් ඔය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩක් තියෙනවා මේවත් ඔය ආඩ්ඩුකින් වැඩක් තියෙනවා මේවත් ඕක කරගන්න බැරි වුණා නේද නිකන් හිතන්නකෝ විනාශ කරන ධනය පොඩ්ඩක් හිතලා බලන්න ඔය විනාශ කරන ධනය හේතුව නම් ඔය ටික කරගන්න අනිත් එක අධ්‍යාපන ශිෂ්‍යයට විදේශීය ආධාර හොරකන ලැබෙන ඒ ආධාර හරියට යොදනවා නම් ඒ ආධාර වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොම අපි ඒකවත් අපි පාවිච්චි කරන්නේ නැහැ අපේ ඇත්ත හැමතිස්සෙම වැඩ කරන්න හදන්නේ අපිව ඇදවත් ගන්න උත්සාහ කරන ලෝක බැංකුවට ඕන විදිහටයි අපිව නැත්තර නැති කළා දාන්න හදන ලෝක බැංකුවට ඕන විදිහ තමයි අපේ ඇත්ත කටයුතු කරන්නේ අවදාව තමන්ගේ සෝත්සාහයේ නැගී සිටින පසුබිමක අපි ජීවත් වෙන්නේ නෑ. ඒතර මේ පසුබිම යටතේ දිගටම එන්න අපි ආර්ථිකේ වැඩිගෙන වැටෙනවා. හැබැයි මේ විදිහට අධ්‍යාපනය සකස් කළා ලංකාව කෘෂිකාර්මික රට. ඒ කෘෂිකාර්මික රට ඒ තුලින් ගියත් දිනු කරන්න පුළුවන්කම තියෙනවා. බලන්න දුදු කැමුණු රජුගේ යුද්ධ කරනකොට දුටු කැමරු රාජ්‍ය යුද්ධ කළේ මොනවද කළා එක පාඩි යුද්ධ කරන්න කියන්නේ ඉස්සෙල්ලා එළාරට විඥාදී අපත්තකට වෙලා මේ ටික කරගෙන මොකද මේ කාවන්තිස රජු කරේ එක පාඩි යුද්ධ කරේ නැහැ තමනුත් මහලුයි තමන ශක්තියක් නැහැ ඒකින්ද හිමින් තමගේ සේනාව පුතා ඊගාවට එන බව දන්නව පුතාට කරගෙන යන්නට තාත්ත සේනා සංවිධානයේ පුතාගේ කාලේනකොට පුතා යුද්ධයට යන්න ඉස්සෙල්ලා කිව්ව මල්ලියේ මේවා තිබුණා කියලා යුද්ධ කරන්න බෑ ඊට ඉස්සෙල්ලා රට සශ්‍රීක කරන්න ඕනේ මල්ලිට බාර දුන්න අර පැත්තෙන් රට සශ්‍රීක කරන්න කියලා මොකද යුද්ධයක් කරන්න මිනිස්සුන්ට මිනිස්සුන්ට හොඳ ශක්තිමත් මානසික පදනමක් අවශ්‍ය වෙනවා මිනිස්සුන්ට තේරෙන්න මම මැරෙන ජීවත් වෙන්න ක්‍රමයක් අනිත් මිනිස්සුන්ට තියෙනවා කියලා රට ශාස්ත්‍රීය වෙනකොට ජනතාවටද පිරිමි යුද්ධයට ගියාද පිරිමි යුද්ධයට ගියත් පිරිමි දන්නවා මම යුද්ධයට ගිහිල්ලා මැරුණත් මගේ පරපුර රැකෙන්නද මේ ක්‍රමය තියෙනවා මෙහි කියලා. එනිසා ඒගොල්ලෝ හොඳ මානසික තත්වයකින් සටනට යන්නේ. අද එහෙම එකක් තියෙනවා. අද යුද්ධයට යන්නේ අරගොල්ලන කන්න දෙන්න බලාගෙන. ඒක නෙමෙයි තත්ත්වය. අද යුද්ධයට යන්නේ ඒකෙන් හරි ගන්න පඩියකින් මේකනම් කන්න දෙන්න බලන්න. එදා යුද්ධ කළේ එහෙම නෙමෙයි. බලන්න දර්ශනය කොතනද තියෙන්නේ කියලා. කරණියක් මොනවද කරේ කියලා. දැන් අන්තිමට එහෙම කළා විද්‍යාවක් කරා. විද්‍යාවක් දිනුවා. බුද්ධ ශාසනයේ ඇතුළත යුද්ධ කරන ක්‍රම එහෙමයි. ඉන්නත් මේ සමාජය බුදුහාමුදුරුවෝ යුද්ධ කරන්න කියලා නෑ. යන්නකො ජාතක පොතට. ජාතක පොතේ මොනවද තියෙන්නේ කියලා බලන්න. බෝධිසත්වකත් ඔයත් බුදුවරු නෙමෙයිනේ ඈ නායකයෝ බුදුවරු නෙමෙයිනේ
බෝධිසත්වයෝ බෝධිසත්ව කාලෙදි එහෙම යුද්ධ කළා තියෙනවා නම් අද ඉන්නේ නැත්තන්ද මොකද කරන්නේ අද ඉන්නේ නැත්නම් ඒ වගේ බෝධිසත්වෝ නෙමෙයිනේ එහෙනම් දැනගන්න ජාතක පොතවත් පාවිච්චි කරන්න කොහොමද රටක් ගෙනියන්නේ කියලා ওই ජාතක පොත ඇතුලේ ඔතන පැහැදිලිව තියෙනවා ඒව පැත්තකට කුරුබක් කියන වීසි කරපු එකේ ආදීනම වෙයි තියෙන්නේ පඬිතයන්ගේ උපදේශ මත ඒව කුරුබක් කියන වීසි කරා ඒකේ ආදීනම එන්නේ තියෙන්නේ ඉන්නත්නි රටක් එහෙම විනාශයට පත් වෙනකොට කූටදන්ද සූත්‍රවල වගේ සූත්‍රවල තියෙනවා රටේ යම් කිසි දෙයක් කරන්න පුළුවන් මිනිසුන්ට උදව් කරන්න රජයෙන් සල්ලි දෙන්නේ ඒකලන්ට සල්ලි දීලා ඒකලට නැගී සිටින්න අත දෙන්න බදු ගන්න එපා වචනෙම තියෙනවා බදු ගන්න එපා ඒකලන්ට බදු ගන්න අය බදු අය කරන්නේ නැතුව ඒකට දියුණු වෙන්නේ ඉඩාරින් දියුණු වෙන්නේ ඉඩාරලා ඒකලගේ දියුණුව සැලසුනාට පස්සේ ඒ තුලින් ආදායම් ලබන්න දියුණු වෙනකල් ආදායම් ගන්න එපා මොකද කරන්න පුළුවන් කෙනා දියුණු වෙනකොට රටේ අනිත් පැත්තෙන් වස්සාව හම්බ වෙනවා එතකොට රට සුඛිත වෙන්නේ ඒ ආකාරයෙන් දැන් රට සුඛිත කරන්නයි පළමුවෙන්න කවදාවත් රට සුඛිත කරන්න බෑ දුරාචාර පසුබිම රටේ තියෙන තාක් කල් එහෙනම් රජය ඉස්සෙල්ලම කරන්න ඕනේ පළවෙනි දේ තමයි රටේ දුරාචාර රැල්ල අයින් කරගන්න. පින්වත්නි ඒ දුරාචාර රැල්ල අයින් කරන එක අවුරුදු දෙකක්. මිනිස්සු පොඩ්ඩක් තාවකාලිකව හැලහැප්පීම් ඇති වෙයි. අර කුරුද්ද කතා ගන්නවා. පොඩි දවසකට හැලහැප්පීම් ඇති වෙයි. අවුරුද්දක් යනකොට බේබදුකම නවත්තන මිනිස්සුන්ට ඔක්කොම සතුටු වෙනවා. අවුරුද්දක් යන ඉස්සෙල්ලා බේබදුකම් නවත්තන මිනිස්සු ඔක්කොම රජයට පක්ෂ වෙනවා. මොකද හේතුව? ඒගොල්ලන්ටම තේරෙනවා අනේ අපි කොච්චර දැන් සතුටින් ඉන්නවද කියලා. ඒකම ඒ ඇත්තන්ගේ පවුල් ටික ඔක්කොම අර ධනය ඉතුරු වෙලා ඒගොල්ලෝ ඒ ධනය සැප විඳින්න යොදවනවා. සතුටින් නිරතුරුවම දරුවෝ සතුටින් ඉන්නවා භාර්යාවත් සතුටින් ඉන්නවා පවුල් කඩක් අප්පල් වෙන්නේ බොහොම හොඳ මානසික වාතාවරණයක් ඇති වෙනවා දැන් මේ විදිහට රටේ අපිටම දැන් යුද්ධ තියෙන්නේ උතුරේ තවමත් පුළුවන් නැගෙනහිරත් කටයුතු කරන්න තවම නැගෙනහිරේ තරම් භයානක තත්ත්වයක් ඇති වෙලා නැහැ දකුණ බස්නාහිරත් තවම පුළුවන් සමෘද්ධිමත් කරන්න උතුර හතර දිශාවෙන් දිශා තුනක් අපි සත්‍රීකත්වයට කියනවා වෙන ක්‍රමයක් නැහැ සදාචාර පසුබිම මතයි කියන්නේ කියනවා හතරෙන් තුනක් සත්‍රීක වෙලා ඉස්සරහට එනකොට අර පැත්තේ අර තියෙන පසුබිම ඉබේට වෙනස් වෙන්නේ නැද්ද මොකද වෙනස් වෙන්නේ කොහොමද මේ පැත්ත සැනසෙන්නේ සතුටින් මිනිස්සු සැපසේ ගත කරනකොට උතුරේ ඉන්න මිනිස්සුන්ට සැපසේ ජීවත් වෙන්න ඕන වෙනවා උතුරේ ඉන්න මිනිස්සු සැපසේ ජීවත් වෙන්න ඕන නිසා අර ත්‍රස්තවාදී නායකයන්ට බල කරනවා අපිට ඕක වැඩක් නැහැ අපිටත් ඕනේ මේ අනිත්ුනේ තියෙන ඒ ශාන්තිය අපිට ගන්න කරගන්න. එතකොට ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේ නැති වෙනවා ත්‍රස්තවාදී දුර්වල වෙනවා. දැන් ඒගොල්ලෝ කියනවා අපිට සලකන්නේ නැහැ අපිට සලකන්නේ නැහැ කියලා. ඒ නිසා අය අපිට මේ කඩා ගන්න ඕන වෙලා තියෙනවා. මේ පැත්ත මෙහෙන් ශාස්ත්‍රීය වෙනකොට ලෝකේ දකින්නේ නැද්ද? ලෝකේ දකින්න මේ ටික ඔක්කොම සෞභාග්‍යවන්ත සතුටින් ඉන්නවා. එතකොට එහෙනම් ලෝකයාට මෙහි කිව්වොත් එහෙම බලන්න දැන් මේ රට ශාස්ත්‍රීයයි. මේ අනිත් පළාත්වල සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම සතුටින් සැනසෙන්න කරදරයක් නැතුව ගත කරන. ඇයි මේ පැත්තේ ඇත්තන්ට බැරි කිව්වොත් ලෝකයට හිස නමන්න වෙන්නේ නැද්ද? අර ඇත්තන්ට ත්‍රස්තවාදීන්ට උදව් කරන ඇත්තන්ට හිස නමන්න වෙන්නේ නැද්ද? හිස නමන්න වෙනවා. එතකොට ලෝකයේ ත්‍රස්තවාදීන්ට උදව් කරනවා නම් ඒ උදව් කරන ඇත්තන්ට උදව් කරන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රභාකරන්ට නිකාම්ම එන්න වෙනවා සාම සාකච්ඡාව සඳහා. අපි ආරාධනා කරන්න ඕනේ නිකම්ම එන්න වෙනවා සාම සාකච්ඡාවට. ඒත් එන්නේ නැත්නම් ලෝකයාට කට උතරක් නැහැ. රජයට ඕන යුද්ධ කිරීමේ පසුබිම ඉතින් ප්‍රභාකරන් ඉල්ලන්නේ යුද්ධ නම් එහෙනම් යුද්ධෙ කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් ඒක කරන්න ශක්තිය දැන් රජයකට තියෙනවා. වෙන විදිහක් නෑ මේ ප්‍රශ්නේ විසඳන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? උතුර කඩාගත්ත ගමන් නැගෙනහිරත්
කැණෙනවා. නැගිනිර කැඩිලා උතුරක් කැණිච්චාම දකුණේ බස්නාහිරයි ඉන්නේ නැතන මැදක් කැණෙනවා. ඈ? ඒ රාජ්‍ය තුනක් ඒ පැත්තෙන් එහෙම හටගන්නකොට බස්නාහිරයි දකුණේ ඉන්නේ නැත්තන්ට ඒක පාටම ඔළුවට එනවා. දැන් අපේ රටේ කෑලි තුනක් කැඩිලා දෙමළ ඇත්තන්ට එක රටක් තියෙනවා මුස්ලිම් ඇත්තන්ට එක රටක් තියෙනවා. හැබැයි දෙමළ මුස්ලිම් ඇත්තෝ ඉන්නේ ඒ දෙකේ විතරද? නෑ. දකුණෙත් ඉන්නවා බස්නාහිර දෙකොල්ලම ඉන්නවා. දැන් සිංහල ටික කොහොමද දැන් අර පැත්තට සිංහලෙන් යන්න පුළුවන්ද? බෑ. ඒ පැත්තට සිංහලෙන් යන්න හම්බ වෙන්නේ නෑ. එතකොට ඒ තමන්ගේ රටේ සිංහලයන්ට ඒ පැත්තට යන්න බැරි වෙනකොට ඒ සිංහලයන් කෙරෙහි වෛරයක් ඇති වෙන්නේ නැහැ. සිංහලයන්ට වෛරයක් ඇති වෙන්නේ නැත්නම් ආර පැති කෙරෙහි අනිවාර්යයෙන්ම වෛරයක් හට ගන්නවා. ඒ වෛරය හට ගන්නකොට මේ පැත්තේ ඉන්න මුස්ලිම් ඇත්තන්ටයි දෙමළ ඇත්තන්ටයි බල කරන්නේ නැද්ද මේ සිංහලයෝ දැන් උඹලට රටවල් දෙකක් වෙන පළයලා කියලා කියන්නේ? කියනවා. හැබැයි පොඩ පණ ඇති සිංහලෙ විදිය නැත්තන්ම කියන්නේ නෑ. නේද? පොඩ පණ ඇතිවත් ඉන්නවා දෙකද හරි අන්තිමට කියනවා. කියපු ගමන් මොකද වෙන්නේ? ඒගොල්ලෝ යන්න ලෑස්තිද? නෑ. ඒගොල්ලෝ යන්න ලෑස්ති නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පැත්ත තව යුදයක් පටන් ගන්නවා නෙමෙයි. ඈ? ඒ එතන එහෙම තියෙන මේ පැත්තේ ආයෙ යුද පටන් ගන්නවා. ආයි මේ පැත්තේ පටන් ගත්තාම ඊගාවට වෙන්නේ ඔන්න ආණ්ඩුව දෙනවා ඊගාවට වෙනින් පරත සම අයිතිවාසිකම් පරිදි දැන් සම අයිතිවාසිකම් පරිදි ගියාම දැන් නීතිගතයි ඔක්කොම කාටත් මේ පැත්තේ සම තියෙන්න ඕනේ අන්තිමට මොකද සිංහලයට වෙන්නේ ඕකට සම දන්නවා ඒකත් දන්නවා මේක වෙනවා කියලා. ඒ නිසා ඒකට ලෝක සාමයේ ලෝකයේ තේ අර මට නෝබෙල් ටැග් ගන්නට උනේ. ඒ නිසා මේ පැත්තේ සාමයෙන් ඉන්නවා කියලා පෙන්වන්නත් ඔන්න මේ පැත්තට කියනවා සමායිති වාස සම්පන්නක කියලා කියලා. සිංහලයන්ගේ කටවල් ටිකක් වහලා අත්වලට යදම් දාලා කකුල් දෙකට යදම් දාලා එහෙමම බිම සමසලා කරලා සිංහලයෝ ටික තියනවා. ඉබ්බලපස සිංහලයන්ට කතා කරලා සම්බේන්නේ නෑ. ඕක කරගන්නවා. මේක අමුතුවෙන් තර්ක විතර්ක කරන්න දෙයක් නෙමෙයි මේ පැහැදිලිවම ඉදිරියට තියෙන දර්ශනය මේ යන පාරේ පැහැදිලිව ඉදිරියට තියෙන දර්ශනය දැන් එහෙමනම් අපිට කරන්න තියෙන්නේ එකම දෙයයි ප්‍රශ්නේ විසඳන්න සදාචාරයේ ගොඩනගන එක විතරයි සුචරිතයේ ක්‍රියාත්මක කරන එක විතරයි තියෙන දුෂ්චරිතයේ කවදාවත් මොකක්වත් කරන්න හම් වෙන්නේ නැහැ එතකොට මහජනතාව සදාචාර සම්පන්න කරලා ආර්ථිකයෙන් සුරක්ෂිත කරපුවම අනිත් ප්‍රශ්න රටේ විඳගන්න පුළුවන්කම තියෙනවා වෙන ක්‍රමයක් නැහැ ප්‍රශ්න තියෙනවා බුදුහාමුදුරන්ගේ බණ වරදින්නේ නැහැ බණ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ මාර්ගය තියෙනවා ඒ මාර්ගය වරදින මාර්ගයක් නෙවෙයි බුදු මුවෙන් පිට වුණා නම් යම් වචනයක් ඒ බෝධිත්‍රම මූලයේ බුද්ධත්වයේ පතර අවබෝධ කරගත් තැන් සිට පරිනිර්වාණය දක්වා ඒ දේශනා කළ බුද්ධ වචනේ වෙනස් කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නැහැ කිසිම ජාතකයක් නැහැ ඒ බුදුහාමුදුරුවෝ දේශනා කළා නම් ධම්ම කාමෝ භවං හෝති ධම්ම දිස්ති පරාභවෝ ධර්ම කාමී කරත්තා ජීවු වෙනවා ධර්මයට ද්වේෂ කරන්න පිළිගෙනවා කියලා ඒක එහෙමම සිද්ධ වෙනවා වෙන ක්‍රමයකට සිද්ධ වෙන්නේ නෑ ධම්ම දෘෂ්ටි පරාභවෝ අපි කොයි හැටි වුණත් බලන්න ධර්මයට ද්වේෂ කරගෙන යන ඒ ක්‍රියාදාමයේ මේ වාතාවරණය සංකීර්ණව තියෙනවා කවුරුත් දැක්කා දැන් ඔන්න අද පත්තරේ එක කරක තියෙනවා එක පත්තරේ ගමන් මතක නෑ මහියංගනේ මන්ත්‍රීතුමා කියලා කියනවා අපි දන්නවා දැන් දිනන්න ඕනේ කොහොමද හමුදාවක් කියලා යුද්ධ කරන්න හමුදාවක් කියලා දිනන්න හමුදාවක්ම තේරෙන්නේ නැහැ කියලා. මේ වචනේ තේරුම් ගන්න. මේ මහියංගනේ දින්න. ඒ කියන්නේ යාත් මහියංගනේ දින්නේ කොහොමද කියන එකයි
එයක් එක්සත් ජාතික පක්ෂේ මම යන්නේ දින්න. දින්නේ කොහොමද කියන එක එයා කිව්වේ. එක පැත්තේ සමුදාවකට මමත් සමුදාවකේ උත්තර දුන්නා ඒක හිඳයි මං එන්නේ දින්නේ කියන එක. ඒ කියන්නේ මේ අනාගතයේ මොකද කරන්න හදන්නේ? ඕනෝන් එනකොටා ගන්න පසුබිම ගොඩ නැගින්න නෙමෙයිද මේ ඉන්නේ? මැතිවරණ සිස්සෙල්ල අපි කිව්වා. දැන් මේ සංඥාව ඔන්න ඇවිල්ලා තියෙනවා. වැදගත් හොඳ නිදර්ශන ටිකක් පෙන්නන්න. මම දන්නේ මෙතන වැරද්ද කොතනද? මේ වරද. මේක හරියට සිද්ධ වුණා නම් ඇත්තටම අපි මේ සිංහල යුගිතර ඔළුවල මැටි තියෙන තිරසක් තවත් මේක වෙලා නැහැ ඇත්තටම. දැන් එක මිනිහෙක් කිව්ව මගේ ඡන්දෙට මං මගේ ඡන්දෙත් බඩ නැහැ. මම ඔක්කොටම කතරි ගන්නවා. හැබැයි එයාට ඡන්ද විස්තරස්කමක් ලැබෙනවා. මේ ඒ මිනිස්සයා පැහැදිලිවම කියනවා මට ඡන්ද දෙන්න එපා කියලා. මේ මිනිස්සු කියලා ඡන්දෙත් දාලා. ඒකට මිනිස්සු දරවන්නේ කිව්වද තේරෙන්නද? ඈ? නෑ. තවත් කෙනෙක් කිව්වා මට මගේ ඡන්දෙ රනිල් වික්‍රමසිංහ මහත්තයාට දාලා. එයාටත් ඡන්ද 17000 කරනවා කිව්වද? එයාටත් ලැබුණා. තවත් කෙනෙක් කොහොම පස් දිනක්ම කිව්වා මගේ ඡන්දෙ අහවලා ගන්න මගේ ඡන්දෙ අහවලා ගන්න කියලා. හැබැයි මිනිස්සු දාස් කරන් ඒගොල්ලන්ට ඡන්ද දීලා. දෙන්නත් මේ මහා පුදුම දෙයක් නෙමෙයි. මේ මිනිස්සු කොහෙද ඉන්නේ? ඒ පැත්තේ මම දැක අතපත්‍රයේ තියෙන ප්‍රභාකරන් මුත් හරි හොඳ දෙයක් මේ. හරි ඒක විදිහකට දාලා තියෙනවා. ප්‍රභාකරන් සිහිය නැතුව වැඩිලා. ඈ සිහිය නැතුව වැඩිලා හරි ලස්සනයි කියවනේ. මේ එතකොට ඇන්ටන් බාලසිංහම වෙනවා. ඇවිල්ලා ප්‍රභාකරන් මේ යන්තම් ඇන්ටන් කතා කරනකොට ප්‍රභාකරන් යන්තම් ඇස් දෙක අල්ලනවා. ඈ ඇස් දෙක. මොකද ඔයාට පත්තර බලන්න නැති හින්දායි මම කියන්නේ. හරිද? ඔයාට පත්තර දෙක දන්නේ නැහැ. ඉතින් කියලා මොකද මේ කලබලයේ කියලා තමයි මම ඔක්කොම කියන්නේ දැන් පොඩ්ඩක් ප්‍රමාණ කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වනි චන්ද්‍රිකා නෝනව බාර දෙන්නේ කියලා ප්‍රභාකරන් විසින් ඒක වැරදි කිහින්ද වෙන්නේ නැති මේ හිත තමයි කලන්දේ. වැච්ච දිස්නික්ල. ප්‍රභාකරන් විසින් නෑ නෑ ඒක නෙමෙයි කියලා. ඉතින් ඔයද නෙක් නෙක් දේවල් කියනවා. ඉතින් අන්තිමට පස්සේදී කියනවා අර අවුරුදු දෙකේ සැරස් මේක වැරදි කිහින්දයි උන්වම කියනවා. නෑ යකෝ ඒක නෙමෙයි කාරණේ කියලා ඇල්ටන් බාලසිංහ කියලා මෙන්න මේකයි කාරණේ කියලා මම කියන්නේ. අනේ මගේ එවුම් අපේ එවුම් අපිට විරුද්ධ වෙලා තියෙනවා. බලපන්තර භූමි පුත්‍රයා කියන එකට අපේ මිනිස්සුම ඡන්ද දීලා නෑ පැත්තේ. ඉතින් කොහොමද මම මේ වෙනත් ඒ මිනිස්සුන්ට ඡන්ද අදිනේ ගන්න ග්‍රාහකනේ ලැබිලා පින්වත් මේ වෙන්න පුළුවන් දෙයක්ද මේ? ඈ කවුද නානායකාරණත් නේ වාසුදේව නානායකාරණත් යාප දෙවනි තැනට ඇවිල්ලා එහෙ වෙන්න පුළුවන් ද කවදා? එහෙනම් ඔයත්ට තීරණය කරන්න වෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද මේක පසුබිම කියලා මේ වෙන්න හේතුව මතක තියාගන්න. මහ ජනතාව මෝඩ නේද? පත්තරේ ඒවා පත්තරේ තියෙන බලන්න කියලා මේ කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු මෝඩ නෑ. මිනිස්සු ඒවා බලන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා මොකද කියන්නේ? දැන් මොකද්ද මේකෙන් වෙන්නේ? ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේකෙන් වෙන්නේ මොකද්ද? මේකෙන් වෙන්නේ සිංහලෙව මිනි මරා ගන්න එක නෙමෙයිද? සිංහලෙව ඇන කතා ගන්න එක නෙමෙයිද? මහා ජනතාවගේ නිදහස නැහැ කියන එක තේරුම් ගන්න. දැන් බලන්න වෙන දේ මොකක්ද කියලා. ඔයත් හරි. මේකයි බණ කියලා වැඩක් නැහැ කියනත් නේ. හරි අදිනේ මගේ බණ කියලා වැඩක් නැහැ. පටිච්චසමුප්පාදේ බණ කියලා වැඩක් නැහැ. ඒ බණ කියන්නේ අපේතු සදාචාරයක් නැත්නම් සාක්ෂිකරි සාමීක්කාමී තත්ත්වය ඇති වෙනවා. මේ බලකාමී වාතාවරණයත් මොන පරද? බලන්න ඉතලා ඔයත් කවදිකද දැසක් නැහැ. ඊළඟ අවස්ථාවේ කියනකොට මේ තත්ත්වයේ ඉස්ස ධර්මංශයක් ඇතුළේ යුත හමුදාව ඕනේ හමුදාව දැක්කරන්න. දැන්
ඊගා මැතිවරණ මොකක්ද වෙන කරන්න ලැස්තියි පරිසම් ඊගාවට ගොතුනේ ඔයත් කටි දරු කටව ඔයත් කටි මහත්තු ඔයත් කටි ජවල් දරවල ඒක විනාශ වෙනවා ඉන්නත් මේකේ ආදීනවේ තේරුම් ගන්න බලන්න පොඩ්ඩක් නිකන් හිතලා ඔන්න යාළ නැතිකේ නායක කීදෙනෙක් මලද ප්‍රභාකරන් කියන බෝම්බ වලින් නායක කීදෙනෙක් මලද ප්‍රේමදාස මහත්තයා ඉස්සෙල්ලා ඉඳන්ම හමුදාවේ ප්‍රධාන ප්‍රධාන ඇත්තන් හොඳ ඔලිටික ඔක්කොම මරනවා කොහොම මරනද දන්නේ නැහැ ඊට පස්සේ ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිතුමා මැරුවා ඊට පස්සේ ඒ අද තවත් තවත් ප්‍රධාන ඔලු නැති වුණා ඊට පස්සේ අන්තිමට ඊයේ පෙරේද කාදාවට දාලා චන්දිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ගාවට ආවා චන්දිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියත් ඔය බෝම්බෙන් මලාන ප්‍රභාකර නිකම්ම දිනවරයන්ට ප්‍රභාකර නිකම්ම දිනවරයන්ට එතකොට දැන් මේක විහිං කර බෝම්බ නේද මේ ඉල්ලගෙන නේද මේ බෝම්බ කන්නේ ඉන්නත් මෙච්චර හොඳ විද්‍යුත් මාධ්‍ය තියෙනවා අන්ත දිලිඳු පැල්පතකත් රූපවාහිනිය තියෙනවා ඕන නායකයෙකුට මිනිසුන්ට ගෙදෙත් ඇවිල්ලා කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා ඊගාවට පුවත් වගේ තියෙනවා රේඩියෝත් තියෙනවා මිනිසුන්ට කියවන්නට පුළුවන් ලස්සනට තමන්ගේ දර්ශනය මිනිසුන්ට අවබෝධය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා තියෙද්දි මිනිසුන්ව කුලප්පු කරන දේශපාලනයකට ආමේකකාරී දේශපාලනයකට රැලි තියතිය දුවනවා මේ රැලි තියතිය දුවන එකෙන් නායකයෝ නේද ඔක්කොම පිළිවෙන්නේ රටේ තියෙන සම්පත් ටික නේද ඔක්කොම නැතිනේ ඇයි මේ තත්ත්වය මේක හොඳටම දැනගෙන ඇයි මේ විදිහට තමන් බිල්ලව බිල්ල ඒගොල්ලන්ගේ බිලි බවට පත් වෙන්නේ ඉන්නත් මන්ද බුද්ධික දේශපාලනය නෙමෙයිද මේ රටේ තියෙන වාතාවරණය මෙන්න මෙහෙම වෙනවා කියලා මෙහෙම තීද්දි මේ ඒකටම යනවා ඊළඟ කන්න යනවා ඉතින් ඉන්නත් අත්‍යවශ්‍යම දෙයක්ද රැලි තියෙන එක මීටින් තියෙන එක ඔය මීටින් වලින් වැඩක් නැහැනේ කොහෙද මොකද ඔය මිනිස්සු කියන්නේ කොහෙද ඒ මැටිවරණය කොට්ටාද මිනිස්සු දෙන්නේ නැහැ රට පුරාම පස්සල පොයින් ගල මිනිස් ටික අතට දාගන්න. දාලා ඉවර වෙලා අන්තිම දේ පිට කරගන්න. නිරර්ථක දෙයක් නෙමේ කරන්නේ. මෙච්චර දෙයක් තේරුම් ගන්න බැරිද? කොහෙද මේ යන්නේ? ඉතින් ඇත්තම දැන් හරියට කල්පනා කරනොත් දැනවත්. ජනාධිපතිතුමේ දැන් කොහොමද ජනාධිපතිගේ වෙලා තියෙන්නේ? එහෙනම් දැන්වත් තේරෙන්නට පුළුවන් හැඟීමක් තියෙනට දැන් පහරක් වැදලා තියෙනවා. දැන් ඒ පහර තුන වෛරයෙන් වෛරයෙන් නම් ගෙනියන්නේ දැන් මට කහපෙන්න මං දෙන්නා කියලා උඹ බලාපොරොත්තු මේකයි දැන් බලන්න මම ජනතාව කතා කරන්නේ එයි ජනාධිපතිනික වැදුණානේ මාර ඒකින්ද දෙන්නේ පාර ප්‍රභා කරන්නේ ඔන්න මම දැන් 90%ක්ම අපේ රටේ ජනතාවගේ ආකල්පය ඕකයි ඔය ආකල්පයෙන් ඉන්නේ මොනවද පින්වත් එහෙම කරන්නේ එහෙම කරන්න හදනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ලෝක ධර්මයේ විරුද්ධ දෙයක්. කුද්දෝ අත්තර්ණ ජානාති කුද්දෝ ධම්මං නපත්ති අවදාවත් ඒ ක්‍රෝධයෙන් වැඩ කරන්න කියන. ඒ ද්වේෂයෙන් වැඩ කරන්න කියොත් අත්තර්ණ ජානාති කරන්න තියෙන දේ මොකක්ද කියලා තේරෙන්නේ නෑ. ධම්මං නපත්ති හරි දේ මොකක්ද කියලා දකින්නේ නෑ. ඔයත්තන්ගේ යම් කිසි විදිහකින් ඔයත් ජනාධිපතිනියකින් ඉල්ලා ඉන්නවා ප්‍රභාකරන්ගේ බෝම්බෙන් ඔබතුමියට මෙහෙම වුණා ඒකෙන්ද ඔබතුමිය දිගහරකට දෙන්න ඕනේ කියලා කියනවා නම් ඒ කියන්නේ ඔයත්තන් මන්දබුද්ධිකයි එහෙම ප්‍රශ්න ගන්න පුළුවන් කමක් නැහැ නමුත් මම දන්නවා හොඳටම හුඟක් දෙනාගේ රටේ 90%ක අදහස දැන් අරකයි තියෙන්නේ අන්න ඒ වගේ ක්‍රමයක් ඒ වගේ මානසික තත්ත්වයක් අපේ ඇත්තන්ට තියෙනවා. මම ඒක නෙමෙයි කරන්නේ.
පින්වත්නි කරනවා නම් බුදුහාමරණේ ධර්ම මාර්ගය තුළ මොකෝනේ ක්‍රියාත්මක වීම කරන්න වෙන මාර්ගයක් නෑ ක්‍රියාත්මක වෙන්න. ඉතින් මේ විදිහට අපිට බුදුහාමර පැහැදිලිවම මේ මාර්ගය දේශනා කළා කියලා. ඒ දේශනා කළා තියෙන මේ මාර්ගය තුළ අපි ඉදිරියේ තියන්නේ දැන් අපිට තනි තනියම කරන්න තියෙන වැඩක් තියෙනවා. ඒ තනි තනියම කරන්න තියෙන වැඩ කොටස තමයි අපි කියත් කරන්න හදන්නේ. ඉස්සෙල්ලාම රට සදාචාරාත්මක පසුබිමකට ගේන රජයට වගේම අපටත් යම් කිසි කලකටසක් ඒ සඳහා කරන්න පුළුවන්. දැන් ඔයත් දන්නවා අපි ජනවිජය කියලා සංවිධානයක් ඇති කළා. මේ ජනවිජය සංවිධානය ඇති කළේ රට පුරාම මේ දුෂ්චරිත ක්‍රියාකාරීත එරෙහිව වැඩපිළිවෙල ගෙනියන්නේ. ඒ කියන්නේ දුෂ්චරිත ක්‍රියාකාරීත එරෙහිව රජයට කරුණ කියන්නේ මහ ජනතාවට කරුණ කියලා අයින් කරගන්න. ඒක රට පුරාම තියක් කරගන්න පසුබිමක් හදන්නේ. දැන් විනාඩි ඇතම ගිය 26 වෙනිදා දෙසැම්බර් 26 වෙනිදා ඒ සඳහා මේ ස්ථානීය රැස්වීමක් තිබුණා. අපි බලාපොරොත්තු වෙන්නේ සීත අපි බලාපොරොත්තු වෙන්නේ 1000ක් නැත්නම් 2000ක් අතර පිරිසක් ඉන්නේ කියලා. නිසා ඒක සංවිධානය කරපු අපේ නිකුතාලට අපි කිව්වේ ආයතන පත්‍ර නැත් 2000ක් අතර ගහන්න ඇති වෙයි වැඩි ගහන්න එපා. මොකද මැතිවරණ පසුබිමත් එක්කලා අපි හිතුවා ඒ තරම් මේකට වැඩි උනන්දුවක් ඇති වෙනේකුත් නැහැ කියලා. නමුත් එදා ඒ රැස්වීමට 7000 10000 අතර පිරිසක් ඇවිල්ලා හිටපුවා මෙතෙක් ආපු ඇත්ත හොඳටම දන්නවා. ඒ කිය ඒ පිරිසගෙන් ඒ වෙලාවෙම මං හිතනවා ආයතන පත්‍ර 3000ක් ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ලංකාවේ ඒව බලනකොට අනුරාධපුර පුරණවේතිය වරස්මුල පැත්තේ මාතර ගාල්ල කුරුණෑගල මහනුවර මේ වගේ දිස්ත්‍රික්ක 8කින් විතර ලැබිලා තියෙනවා. දැන් අප කරන්න බලාපොරොත්තු වෙන්නේ සමහරවන්න මොකද්ද මේකින් කරන්නේ කියලා. මේක අපිට මොනවද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ අනිත් ඒවා කරන්න යන ඉස්සෙල්ලා තමන්ගේ ගාව බලන්න. ඉස්සෙල්ලා කරන්න තියෙනවා. තමන්ට තියෙනවා කරුණු හතක්. ප්‍රතිපත්ති හතක් තියෙනවා. පංචශීලයේ මූල ප්‍රගත. ඔය ප්‍රතිපත්ති හත සමාතද ක්‍රියාත්මක කරන්න. තමන්ගේ ගෙදර ක්‍රියාත්මක කරන්න ප්‍රතිපත්ති හත. ක්‍රියාත්මක කරමින් තව එක්කෙනෙක් දෙන්නේ ඒ ප්‍රතිපත්ති වලට යොමු කරගන්න උත්සාහ ගන්න. ඒකයි වැදගත් කරන්නේ. හතර පහ දෙනෙක් හතර දෙනෙක් උනත් කමක් නැහැ. උත්සාහ ගන්න. ඒ උත්සාහය අපේ තරුණ අතර දැන් තියෙනවා. මොකද අපිට පේනවා හොඳටම දැන් අරගෙන කියලා තිය ආලුවක් මේකට සම්බන්ධ කරගන්න උත්සාහ ගන්නවා. මොකද ආයතන අහන්නේ තිය සමාන ඊයේ ඒ කතෝලික පියතුමෙක් දේශනාවක විතර රූපවාහිනිය මම දේශනාවක කියලා තියෙන මෙහෙම මේ වගේ තරුණයෝ මේ වැඩිම කියලා තියෙන අර කුරුතු ගාමිණී කියන එක බොහොම උද්යෝගමත් රැල්ලක් වෙලා තියෙනවා. දුර්ග පේනවා තරුණයන්ගේ උද්යෝගිමත් රැල්ලක් යමකට ඇති වෙලා තියෙනවා. ඒකට ඇත්ත බයයි. අපි දන්නවා ඇත්ත බයයි. ඒ නිසා තමයි කිව්වේ. නම් අපි පුරුතුගාමී කියුවේ නැහැ. අපි කිව්වේ සම්මේ සුචරිත නායකී ඉන්නවන සුචරිත ක්‍රියාදාමයක් දර්ශනයකට නායකෙක් ඉන්නවන ඒ නායකයට කතරේ ගහන්න. කවුරක්වත් එහෙම කියන්නේ දකින්නේ නැත්නම් එනම් ඔක්කොම කතර දාලා නිකන් ඉන්න කියන එක අපි කියලා අපි පුරුදු ගන්න කතාවක් කියන්නේ නෑ. ඒක ඉතින් එහෙම කියපු එකේ කියලා කතා කරගන්න එක ඒක කියන්නේ. හැබැයි මෙතෙන්දී මතක තියාගන්න එල්ල කළ තියෙන ඉදිරියට සුචරිත ක්‍රියාදාමය. එහෙනම් අපි ඒ තරුණයන්ට හරි අපි කිව්ව වැරදියක් නෙමේ සුචරිත ක්‍රියාදාමයක් අගේන පසුබිමක් ඇති කරන්න. නිසා කාටවත් කියන්න අයිතියක් නැහැ දුෂ්චරිතේ සඳහා මේ කලේ මේක අවුලක් ඇති කරන්න කළ දෙයක්, මේක විනාශ කරන්න කළ දෙයක්, මේක කරේ සදාචාරයක් ගොඩනගන්න මිසක් විනාශයක් ඇති කරන්න නෙමෙයි. ඒ සදාචාරාත්මක පසුබිම දෙන්නයි.
කාරු කෙරෙහිව ද්වේෂයක් නෙමෙයි මහජනතාව කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් මහජනතාව යහමග යවන්නේ ක්‍රියාදාමයක් නෙකලේ එතන මේ ක්‍රියාදාමය තුළ ක්‍රියාත්මක කළේ අර ඇත්තන් ඒ ඇත්තන් ගන්නවා මේ තුනෙත් එහෙම මේ රටේ ක්‍රිස්තියානිය පතරව ගන්න අපිට හම් වෙන්නේ නැහැ මේක කොහොමද නවත් ගන්න ඕනේ ඒකින්ද මේ ඇත්තන් අවවාද කරනවා ඔකට සම්බන්ධ වෙන්න එපා කියලා නමුත් අපේ කර්ම තරණිය අපේ දොලපුතාල එහෙම මොඩයතු නෙමෙයි කියත්තන් දැන් තේරෙනවා රටේ යන්නේ මොන පැත්තට කියලා ඒ නිසා තමයි ඒක අදහස් කරන මේ තරුණ තරණියන් මේ ස්ථානයට රැස්වෙලා දැන් ඒ තරුණ තරණියන් අපි දතව ගන්න විප්ලව කරන්න නෙමෙයි ඒක පැත්තෙන් විප්ලවයකට තමයි මේ හැබැයි අර වගේ විප්ලව නෙමෙයි මේක දැනෙන්නේ විප්ලවයක් කරන්න තියෙනවා මොකද ඒ දැනෙන්නේ විප්ලවය අර දිස්ත්‍රික් මට්ටමේ අර ආයතනපත් තෝරලා ඒ දිස්ත්‍රික් මට්ටමේ ඒ පන්සල් වලට සමාරකකට පන්සල් 50ක් තියෙයි 50න් පස් පන්සල් 5ක් අපිට එකතු වෙයි. ධර්මයි වැඩි එකතු වෙනවා. ඒ පන්සල් ටික එකතු කරගෙන අපි මේ පන්සල් ආශ්‍රයේ ධර්ම දේශනා පවත්වලා තීන සමාදාන පවත්වලා මහජනතාවේ පන්සල් වලට එකතු කරනවා. එකතු කරලා ඒ මහජනතාව පන්සල සම්බන්ධ කරනවා. ගමයි පන්සලයි සම්බන්ධ කරනවා. නැවත වරක් අර පසු නැති වෙච්ච ඒ සම්බන්ධය ආය ඇති කරනවා. ඇති කරලා ඒ තුලින් අපි ක්‍රියාත්මක කරනවා දුරාචාරයේ ඈත් කරන්න ජනතාවට ඒ සම්බන්ධ ජනතාවට බල කරනවා. බල කරන්නේ කොහොමද? අපි යනවා ගෙවල්. ඒක පෙන්වලා දෙනවා. යම් විදියකින් අපිට පුළුවන් දැනටමත් උදව් කරන්න ඕන කරන්න ඇත්තෝ ඉන්නවා. සල්ලි තියෙන ඇත්තෝ ඉන්නවා. ඒ දිස්ත්‍රික් වල ඒ ගම් වල ඇත්තෝ ඉන්නවා උදව් කරන්න. යම් කෙනෙක් දුරාචාරයෙන් ඈත් වෙලා මත්පැන් කොනේවා නවත්තලා ඉස්සරහට එන ලෑස්ති වෙනවා අර ඇත්තන් ඒ ඇත්තන් එකතු කරලා මේ ආයකට උදව් ලබා දීලා ඒ ඇත්තන්ට ඉදිරියට එන්න සාස්තන. ඒ විදිහට අපි ආර්ථික පසුබිමකුත් බලනවා සදාචාර පසුබිමකුත් බලනවා විශේෂයෙන්ම හැදීගෙන දරුවන් දිහා බලනවා දරුවන් ඉදිරියට යන්න. හැබැයි ඔක්කොම එකපාරට කරන්න බෑ. මූලික එල්ලේ තමයි සදාචාරාත්මක පසුබිම රට පුරා ගියත් කරන්නේ. ඒක තමයි මූලික පියවර. අන්න ඒ සඳහා තමයි මේ ජනවිජේ සංවිධානය අපි ඇති කරගත්තේ. ඇති කරගන්න ඒ තුලින් මේ රට ගොඩනගන්න උත්සාහ ගන්නවා. ඒක සමහරකට රජයටත් බොහොම සහයෝගයක් වෙන්න පුළුවන්. එන නායකයෝ කවුරු හරි වේවා ඒ ඇත්තන්ට සහයෝගයක් නිසා ඒ ඇත්තන්ට කරදරයක් වෙන එකක් නෙමෙයි මේක. හැබැයි මේ ක්‍රියාදාමයේ දියත් කරගෙන යනකොට තනින් කර කරින් කරන සදාචාර සම්පන්න නායකයන් රටේ ගිහින්නට පුළුවන්. ඒ සදාචාර සම්පන්න නායකයන් රටේ කීප දෙනෙක් කරින් කරන ගිහුණත් ඒක රටේ වාසනාවක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම සිහි කරන්න පුළුවන් මේ නායකත්වයන් මේ තුලින් බිහි කරන්න පුළුවන්. දැන් මේ පින්නතුන්ගේ ආධාර උපකාරය සඳහා අවශ්‍ය වෙනවා. ඒ ආධාර උපකාර අවශ්‍ය වෙනවා එක්කම අර පංචශීල ප්‍රතිපදාව නැවත මතක් කරනවා තමන්ගේ ජීවිත තුළ ක්‍රියාත්මක කරන්නට තමන් උනන්දු වෙන්නට ඕනේ උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් පින්නතුන්ගේ කවදාව අපේ නැගිසීමක් නැ දුකින් දුකටම පත් වෙන්නට සිද්ධ වෙනවා. මොකද හේතුව අපි මෙහෙම ඉඳලා කවදා හරි බලාපොරොත්තු වුණත් නැතත් කැමති වුණත් නැතත් ඔක්කොම අතහැරලා දාලා කාට කාටත් යන්න සිද්ධ වෙනවා. මේ ඇමතිවරුන්ටත් යන්න සිද්ධ වෙනවා. මන්ත්‍රීවරුන්ටත් යන්න සිද්ධ වෙනවා. ජනාධිපති ජනාධිපතිනියන්ටත් යන්න සිද්ධ වෙනවා. මහානායක අනුනායක හවුතුන්ටත් යන්න සිද්ධ වෙනවා. පුංචි පුංචි අතෙන්ටත් යන්න සිද්ධ වෙනවා. කාට කාටත් මේ ලෝකේ අතාරින්න සිද්ධ වෙනවා. හැබැයි ඒ වුණාට කැමති නැති මේ ලෝකයේ අතහරිනකොට අතහැරියට පස්සේ අනේ මෙහෙම එක්කෙනෙක් මේ ලෝකේ හිටියන්නේ කියලා ටික දවසක්වත් නම ටිකක් තියෙනවනේ අකමැති නේද? ඒ නියම විදිහට වාදිත්‍ය සීකරන කෙනෙකුත් නැණි ඔය මොකක්වත් ඕනේ නැහැ ඉතින් වැඩක් ගහම එතන ඉවරයි කියලා හිතී තාගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වුණාට සාමාන්‍ය දේ තමයි ඉන්න දෙමෝපිය අපිටම දෙමෝපියෝ මැරෙනවා.
දෙමව්පියෝ මැරුණත් දරුවෝ දෙමව්පියෝ මැරුණත් ඉන්න දරුවෝ බලා කැමති බොහොම තමන්ගේ අම්මා පිතා අම්මා තාත්තා දෙන්නට ගෞරවයෙන් සලකනවා. ඉතින්ද කවුරු කවුරු නායකයාගේ පටන් පොඩි කෙනා දක්වාම හිතරදෝ මගින් පරම්පරාවක් මම ජීවත් වෙන්න තෝරේ මගින් එන පරම්පරාවට ගෞරවයක් ඇති වෙන විදිහට අපි කියමු ජනාධිපතිනියට ජනාධිපතිනියකට ජනාධිපතිනියට ගරුව දෙන්නේ ඉන්නවා ඒ ජනාධිපතිනියගේ කටයුතු සිද්ධ වෙන්නේ උනේ මගේ ධර්මම් වල මගේ දරුව දෙන්නෙක් ඉන්නවා ඒ දරුව දෙන්න සමාජයෙන් නිඳා නොවෙන්නේ දරුව දෙන්නේ වෙන්නට ඕනේ ඒ දරුව දෙන්නගේ සමාජය සකස් කරලා දෙන්න ඕනේ जीवाने බලාගෙන දරුවන්ට නිඳාවක් නොවේ. ඊගාට මැතියන් තරුංගාවට විතරක් මේකින් අනිත් කෙනෙක් පොඩි පොඩි අත් ගාවට එන අපිට මහා නායක අරුණායක ආමුදුරාවටත් එනවා. විහාරාධිපතින් වහන්සේලා ගාවට එනවා. ඉතින් ඒ විහාරාධිපතින් වහන්සේලාගේ දායකයෝනි නිඳා. ඉතින් තමයි ඒ නායක අරුණායක විහාරාධිපතින් වහන්සේලාත් පරිවෘත සපත් වෙනකොට සමාජයේ ජනතාව ඉන්නවා බලගෙන ඒ ජනතාව සාමූහික අපවාදිනා කියලා කෝටි අධාරණ කෙනෙක් නැතිවෙත් එහෙම අනේ ඉතින් සමාරකට සාදුකම අවස්ථාවක් තියෙනවා ඒ කියන්නේ කොහොමද මේ ලෝකේ ජීවත් වෙච්ච ආකාරය සමාර සාමූහික කිසිම ප්‍රසිද්ධියක් නැහැ සමාර පරිසරන සාමූහික කිසිම ප්‍රසිද්ධියක් නැහැ හැබැයි අපවත් වෙලා महासेना ඒ දරපරපුර මේ සමාජයේ ජීවත් වෙන තුරු ඒ දරපරපුරේ නාමයෙන් අපි යහපත් ඉස්සක් වඩ පත් වෙන තුරු එතකොට ඒ දරපරපුරේ නාමයෙන් තමන් යහපත් ඉස්සක් වඩ පත් වෙන අතරෙදිද දරුවන් කෙරෙහි හිතක් ඇති දරුවන් කෙරෙහි අනුකම්පාවක් ඇති අමිතාසක් වඩව ඒක රකමති වෙන්නේ නෑ නිසා ඒ අම්මල පාත්‍ර හිතන සුකුත්තක් අපි දරුවෝ වෙනුවෙන් මොකද महापुर दुराचार පෞකාර පුත්‍රයෙක් විදිහට නිඳා ප්‍රතික් කරනවා තමයි ඒක වල කියන්නේ හොඳයි එහෙමනම් දැන් කල්පනා කරලා බලන්න අනාගතයේදී ඔයත් ඔයත් පරිසර වෙලා අනාගතයේ තවත් තමයි දරුවෝ පරිසර කරන කාලයක් ඉන්නේ ක්‍රිස්තු වර්ෂ 2000 වෙනකොට වර්ධින්නේ නැහැ තවත් ලැබෙනුන් 2000 संस्था
ඒක තමයි නව සහස්‍රයේ සෙල්ල. ඒකයි. ඊගාවට එතනින් නවතින්නේ නැහැ. එතනින් නවතින්නේ නැහැ. කිසිම සැකයක් නැහැ. තව තවත් අර දරුවෝ නැති කරන මැදස්ථාන ඒවත් මේ සමාජයේ මුළු මුළුවල ඇති වෙනවා. ඊගාවට අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් කාමෝන් වාදී නඩිනකල් ගන්න පටන් ගන්නවා. ඒක වරදින්නේ නෑ. මේ රට නියම පාරාදීසිය බවට පත් වෙනවා. ඒ පාරාදීසිය බවට පත් වෙන්නේ සල්ලාලයක්. පාරාදීසිය බවට පත් වෙනවා. දැන් අපේ හොඳට තේරෙනවා. යන්නේ කොයි පැත්තට. එහෙනම් ඉතින් මේ අනාගතයේද අපිට අවශ්‍ය වෙන මේ අනාගතයේද අපේ දූදරුවන්ට අපි බලාපොරොත්තු වෙනවා මොකක් අපි යන මඟ කියලා ප්‍රයත්න කරනවා කියලා බලන්න වෙනසක් ඒ නිසා අම්මලා තාත්තලා තම අම්මගේ තාත්තගේ ගෞරවය රැකෙන විදිහට අම්මේ තාත්තේ වශයෙන් කටයුතු කරන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ විශේෂයෙන්ම දරුවන්ගේ සානුකම්පිතව දරුවන්ගේ බලන්නට උත්සාහවන්ත වෙන්න අම්මේ තාත්තේ වශයෙන් දරුවෙකුගෙන් දැනුම් පිටුම් ලබන්නට නම් දරු සැලකිලි ලබන්නට නම් ඒ අම්මයි තාත්තයි දෙන්න ඒ පුරාකමක් නේ දරුවා මේ ලෝකයට බිහි කරපු පමණින් ජීවිතේ ලබන්න මේ ලෝකෙට දරුවෙක් බිහි කරපු පමණින් අම්මෙක් තාත්තෙක් වෙන්නේ නැහැ හොඳ අම්මෙක් තාත්තෙක් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් අම්මෙක් තාත්තෙක් දෙන්න තමන්ගේ දරුවන්ට දානය ප්‍රිය වචනේ සමානාත්මතාවයේ අර්ථචර්යාව කියන සතර සංඝා වස්තුවේ සංඝාත්මේ නම් අන්න ඒ අම්මයි තාත්තයි දෙන්න තමයි දරුවන්ගේ ගෞරව මාන පූජන ලබන්නට සුදුසු වෙනවා. ඉරාකින රාජ්‍ය නායකයෝ ජනතාවට අම්මා තාත්තා වෙන්නේ. ඉතින් රාජ්‍ය නායක ජනතාවට දානේ, ප්‍රිය වචනේ, සමානාත්මතාවයේ අර්ථචර්යාව කියන සතර සංග්‍රහවස්තේ සංඝා කරන්න ඕනේ. දානේ කියලා කියන්නේ පින්වත්නි පෙරද කියලා කන්න දෙන එක නෙමෙයි. දානේ කියලා කියන්නේ වගකීම මත කැපවීමයි. දරුවන්ගේ යහපත පිණිස දරුවන් සුමග යවන්නට අම්මා තාත්තා දෙන්න කැප වෙලා ඉන්නවා. අම්මගේ තාත්තගේ ජීවිතේම දරුවන් වෙනුවෙන් කැප වෙලා. ඒ නිසායි ඒ ත්‍යාගී ගුණයට තමයි දානේ කියලා කියන්නේ. ඒ වගේම රාජ්‍ය නායකයෙක් වුණා. ඒ රාජ්‍ය නායකයා නායකත්වයට පත් වුණා නම් මුළු ජනතාවම ආරක්ෂා කරමින් ජනතාවගේ තමන්ගේ ජීවිතේ කැප කරන්නට ලෑස්ති වෙලා ඉන්න ජනතාව නිසා. ඒ වගේම දානේ ප්‍රිය වචනේ. ඒ ජනතාවක තමන්ගේ දරුවාක යහපත් මාර්ගයට ගන්නට හොඳ අවවාද හදින් හරි මෘදුවෙන් හරි හොඳ අවවාද පාවිච්චි කළා ජනතාව යහමඟට යොදනවා. කවදාවත් හොඳ නායකයෙක් ජනතාව කෙරෙහි කරුණාවක් දයාවක් තියෙන නායකයෙක් ජනතාවගේ විනාශය පිණිස කටයුතු කරන්නේ නෑ. ජනතාව නමක යන විදිහට ආදායම් ලගත් ලබන්නට උත්සාහ ගන්නේ නෑ. ජනතාවට විතර විදිහට ආදායම් ලබන්න උත්සාහ ගන්නේ නෑ. කොහොමද කියන්නේ? මල නොතලා පැණි ගන්න බඹරෙක් වගේ. ජනතාවට විතරන්නේ නෑ. ජනතාව විනාශයට පමුණවන්නේ නෑ තමන් ආදායම් ලබන්න. ඒක තීත් සම්පූර්ණ වෙනස් ආර්ථික ක්‍රමයක් නේද? ජනතාව විනාශයට පත් කරලා රජය ආදායම් ලබන ක්‍රමයක් තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. මේ බෞද්ධ ප්‍රතිපදාව නෙමෙයි. එහෙම ආදායම් ලබනවා නම් යම්කිසි නායකයෙක් අවතාවක් ඒ රාජ්‍ය සුභියක් තමකට කියන්නේ නෑ. ඒ වගේම දූදරුවන්ගේ පැත්තෙන් ගත්තත් අම්මලා තාත්තලාගේ පැත්තෙන් ගත්තත් ඒ අම්මලා තාත්තලා දූදරුවන්ට කරුණාවෙන් දයාවෙන් අනුශාසනා කරනවා වගේම කරුණාව දයාව පෙරදරි කරගෙන මෘදුවෙනුත් අනුශාසනා කරනවා කරුණාව දයාව පෙරදරි කරගෙන රළුවෙනුත් අනුශාසනා කරනවා. ඕකයි ප්‍රිය වචනේ.
සමානත්වතා කියන්නේ ඔබ යම් කිසි දුකක් අකමැතිද ඔබ යම් කිසි සැපක් කැමතිද මා කැමති සැපය මා කැමති මා අකමැති දුක මා කැමති සැපය අනිත් අයටත් ලැබේවා මා අකමැති දුක අනිත් අයටත් නොලැබේවා තමාව ආදර්ශයේ තියාගෙන තමාව සාක්ෂි ස්ථානයේ තියාගෙන අනිත් අය දිහා බලන්නේ අත්තානං උපමං තත්වා කියලා කියයි. තමාව උපමාවට අරගෙන අනිත් අය දිහා බලන්නේ. තමාව උපමාවට අරගෙන තමාව සම කළා අනිත් අය දිහා බලන්නේ. ඒකයි සමානත්වතා කියලා කිව්වේ. අත්‍යචර්ය අර්ථයෙන් පිණිස හැසිරීමයි. ඒ කියන්නේ අම්මා තාත්තගේ වගකීම තමයි දරුවාව අර්ථයෙන් පිණිස යෙදවීම. ඒ වගේම නායකත්වයක වගකීම තමයි රාජ්‍ය නායකත්වයක වගකීම තමයි ජනතාව අර්ථයෙන් පිණිස යෙදවීම. මොකද අර්ථයේ මෙලව අර්ථයේ පරල අර්ථයේ දෙකින්ම යෙදවන්න ඕන. පුරාණ නායකයෙක්ම. පින්වත්නි බලන්න අන්ධභූත ජාතකයේ තියෙන හොඳ සිද්ධියක් තියෙනවා අන්ධභූත ජාතකයේ. එක් රාජකුමාරයා බෝධිසත්ව බෝධිසත්ව දන්නවා තාත්තගෙන් පස්සේ රජ කමෙන්නේ තමයි. බෝධිසත්ව යන්නේ නේද මිනිස්සු එහෙම ඉන්න වෙලාවට අතෙන් දෙකේ මිනිස්සුට පේන්න හොඳට වඳිනවා සුද්ධ කරනවා බුද්ධ පූජා පවත්වනවා. පවත්වලා දෙයියන්ගෙන් ඉල්ලන්නේ. දැන් මේක කාර්යයක් කරගෙන ගියා. තාත්ත මැරෙනවා. රජුරු මැරෙනවා. මැරිච්චා බෝධිසත්වයන්ට රජ කම ලැබෙනවා. බෝධිසත්වය වහාම අනුවයක් මහා ජනතාව දකින්නේ නැති මම මෙතෙක් දවස් අහවල් 10ක් දීගන්ට කිව්වා මට මේ රජේ ලබා දෙන්න. දැන් දෙවියන්ගේ දීපින් මට රජේ ලැබිලා තියෙනවා. හැබැයි මට රජේ ලැබුණොත් මම පොරොන්දු නැයි කහින් ඉන්න දේවතාවාට මේ මගේ ප්‍රදේශයේ පස්පව් කරන හැටි දෙනවා බිලි පූජා පවත්වනවා කියලා. 1000ක් මරලා බිලි පූජා ඉතින් වහාම පස්පල් කරන නැත්නම් දාහක් අල්ලගෙන ඉන්නේ කියලා අනුබලයක්. අනේ මේ කියනකොට පස්සේ පස්පල් කරගෙන කවුරුත් ඇති වෙන්නේ නැහැ. දැන් බලන්න රාජ්‍ය බෝධිසත්ව උපක්‍රමශීලී වුණා. ඒ හේතුවෙන් රාජ්‍ය මුතුම සමුතිමත් කළා. බොහොම සැලසෙන්නේ ජීවිතාන්තයේ තිබුණ රජකම් කළා කියලා අන්ධභූත ජාතක. ඒ කියන්නේ දැනගත්ත හොඳින් නම් හරියන්නේ නැහැ. එක කලු මොකක් හරි කරන්නේ. අල්ලල ගහන මරණය කිව්වා පංච කිස්තර දෙකව. හැබැයි කෙලිම මරණය කිව්වේ නැහැ. මං බාරයක් වුණා බාරේ ඔප්පු කරන්නයි. මේ මිනිස් පංච කිස්තර කියලා තේරියා. වෙනත් ඒ වගේ යම් යම් අවස්ථා අපේ රටේ කරණ අවස්ථාවක් පැහැදිලි කරන්න කළා ඒක. දැන් බලන්න ඉස්සර මත්පැන් කොනවද මත්පැන් මග බීලා හිටියොත් දැන් පොලිසියට අරන් යන්න ඇත. දැන් මග ඉඳගෙන බොන්නත් ඔන්න වෙනස. එදා නීතිය ඒකයි අද නීතිය ඒකයි. එදා යම් කිසි නීතිමය පසුබිමක් තියෙනවා ඒ නීතියට වැඩි එකක් හරි ගෙනිච්චොත් අල්ලලා ගිහලා උසාවියට දාන්න. අද වැඩියෙන් ගෙනිච්ච තරමට නීතියෙන් සහයෝගය තියෙනවා. වැඩියෙන් ගෙනිච්ච තරමට නීතියෙන් සහයෝගය තියෙනවා. මොකද වැඩියෙන් ගෙනිච්චොත් එකක් අරගෙන දීපුවම අනිතරි දෙන්නේ නැහැ. අනේ මේ තත්ත්වේ අද තියෙනවා. අද පොරවරක ඉස්සර සමාජයේ පොරෙකුට නිදහසක් නැහැ. දැන් පොලිසියට කියලා කිව්වොත් අරම කියන්නේ මොකක්ද කියලා පොලිසිය කියනවා අනේ සාමයේ උත්සවයක්. අර මිනිස්සු මොකක්ද පොලිසිය ගේ කියලා නැත්තම් හොරය වෙන්නේ ගෙදර ගෑවිලා කියන කොහොමද ඊට පස්සේ කියන්නේ බලාගෙන ඉන්නවා. ඈ දැන්
හොරා කෙලින්ම ගෙදරට එනවා. හොරා කෙලින්ම ගෙදරට එනවා කියන බෝ මීට පස්සේ පොලිසියට තුම මරනවා. මේ තත්ත්වෙට සමාජය වැටෙන්නේ නැද්ද? බලන්න. ඔයකන මේවා සිහි ගන්න සම්බන්ධ කරලා හිතන්නේ බුද්ධියක් නෑ. ඈ? කවදාවත් මේව සම්බන්ධ කරාද? ඔය ඉන්න අතරේ නෑ. එහෙම හිතනවාම බුද්ධියක් වැටෙන්නේ නෑ. පොඩක් සම්බන්ධ කරලා බලන්න අවුරුදු 20ක් 25ක් එහා පැත්තට යද්දී අද සමාජයේ වෙනස මොකක්ද කියලා. කොයි තරම් පරිහරණයට පත්ලා තියෙනවද කියලා වැටෙන්න හිතන්න පොඩ්ඩක්. මේ සදාචාර පරිහරණයේ කවදාවත් සැනසෙල්ලක් නෙවෙන්නේ නෑ. එකෙන් ද ජනතාවට වගේම රාජ්‍ය නායකත්වයටත් අයිතිය දෙනවා. ඒ සත් කියන්නේ අර්ථචාරයාවෙන් යහපත පිණිස යොදවන්නට අම්මා තාත්තා දූ දරුවන්ව යහපත යොදවනවා. ඒක අම්මා තාත්තගේ පරම වගකීමයි. ඒ වගේම දැහැමි පෞරුෂ දැහැමිව යථාර්ථයේ යොදවන්නට අර්ථයේ පිණිස යොදවන්නට රජයේ වගකීමයි. නමග යවන්න නෙමෙයි රජයක් වගකීමයි. මේ වගේ ක්‍රියාකාරණයක් තුළනම් අපි ජීවත් වෙන්නේ ඔය පිටර තව කොච්චර කාලයක් බුද්ධ ශාසනය ඉදියක් කියලා. මිනිස් තව උදාහරණයක් දෙන්න. පහුගිය දවස්වල අර මුස්ලිම් නායකයෙක් මැතිවරණ දීවානේ. ඒ මුස්ලිම් නායකයාගේ දේශනාව හෙමුවාද? ඒ මුස්ලිම් නායකයා කීප එක බලපෑයක මේ සිංහල බෞද්ධ නායකයෙක් කිව්වද? ඈ කිව්වද? නෑ. මුස්ලිම් නායකයන් බෞද්ධ බලවලින් බෞද්ධ බලයදලා තමන්ගේ අදහස කිව්වේ කවුද? මුස්ලිම් නායකයෝ. ඔන්න ලැජ්ජ වෙන්නට ඕන. විනාඩියක් මන් දන්නේ මේ මිනිස්සුට ලැජ්ජ කියන එකක් තියෙනවද? අරව අහලවත් පොඩ්ඩක් සැලසෙන්න. මේ tibet jatika mahinda hanthuwage kavi kiyuwe kawuda muslim jatika nayakaya eka singala nayakayekata kiyanna puluwan pondak thiyena de kaviya kiyanna beruna oyata dan me lowat ithila hita ganna api inne wede kiyala api inne pasuwe mokadda kiyala pinak etta washin man deka patra ekak dala thiyena kawuda kirene e abdul rasul mahatma de kiyala අපි කර්මයක් පුනර්භවයක් පිළිගන්නවා. අනේ ඔබතුමා අපට මුස්ලිම් මිද ඡන්ද දෙන්න විදියක් නෑ ළමලා අපි සිංහලයේ කියලාවත් දෙන්නේ කියලා. ඔය දෙක කවුද එකකින් පත්‍රයක එක කැල දාලා තියෙනවා. කේදත් ඇත්තම මොකද මේ වෙලා මේ අමු අමුේම බෞද්ධයා නිංගාවට ලක් වෙනවා නෙවෙයිද? බෞද්ධ නායකයන් නිංගාවට ලක් වෙනවා නෙවෙයිද? අමු අමුේම ඉතින් මොකද මුස්ලිම් ඇත්තටම තේරෙනවා හොඳ නම් හොඳයි. සමාජයේ එක පිරිසක් කෑ ගහනවා අපි ජාතිවාදී කියලා. නමුත් ඔය අද බලනවා මුස්ලිම් ඇත්තත් දැන් බණ අහන්න පුරුදු වෙලා තියෙනවා. ක්‍රිස්තියානි ඇත්තත් දැන් බණ අහන්න පුරුදු වෙලා තියෙනවා. ඒකම කියන්නේ අපි ජාතිවාදී කියලා. කියා පොළොවට වදි දැක්කට විතරයි කියලා තියෙනවා අපි ජාතිවාදී. ඒක නම් එහෙම වෙනවා. ඈ ඒක ඉතින් මම මොනව කරන්නේ? නමුත් අර මුස්ලිම් ඇත්ත කියන ඊයේ පෙරේද කිනාට මුස්ලිම් නායකයෙක් එක් මුස්ලිම් සංවිධානයේ සෑහෙන එකක් නායකයෙක් එළිය ටිකක් කරලා කතා කරනවා. කතා කරනවා ඔය මන් දන්නේ එයා ආවේ මොන වාතාවරණයකින්ද කියලා. හොඳ කිදින් ඉන්නත් පුළුවන් වෙනත් කිදින් ඉන්නත් පුළුවන්. කොහොමද ඇවිල්ලා කතා කරන්නේ කියලා. ඉඳලා යා කියන්නේ කියලා උපවාසයේ බුද්ධ වදනේ කියන දේවල් දෙලින්ම ඒකින්ද අපි ප්‍රශංසා කරනවා. බුද්ධන් යකින මම ජාතක පොත කියනවා. ඒ මුස්ලිම් මිනිසකින මම ජාතක පොත කියනවා. අපේ බෞද්ධ නායකයෝ ජාතක පොත කියනවා. නේ. ඈ මම ජාතක පොත කියනවා මම බුද්ධ ආගම කියනවා. මම දන්නා බුද්ධ ආගම ගැන කියලා කියනවා. ආයෂ විතර ගන්න ඕනද? දාන ධර්මයක් තමයි පුරන්න ඕනේ. මේ මුස්ලිම් මිනිසෙක් නේද? ආයෂ දික්කර ගන්නවද? දාන ධර්මයක් පුරන්න ඕනේ. මං කිව්වා දාන ධර්මයක් කරක් නෙවෙයි බුද්ධාගම වෙන සීල ධර්මයක් පුරන්න ඕනේ. දාන සීල දෙකම. ඒ මොකද්ද? ඉන්නත් ඒ මිනිස්යාට සීල ධර්මයක් කියලා දෙනවා. සීල ධර්මයක සීල ධර්මයේ උදින් දාන ධර්මයේ ක්‍රියාත්මක නැහැ නේද? එනවා දුන්නා.
වශයෙන් අද කරන සීල ධර්මයේ පුරාති ශරීරයේ රසායන ක්‍රියාදාමයේ කොහොමද සිද්ධ වෙන්නේ? මගින් කොහොමද ඔක්ක ගන්නෙ? එච්චර. වාමි දැක්ව ඒ විදිහින් මම භාවනා නුරට නම් මට වැටෙන්නේ හරි කියලා තමයි. ඒක මගේ වැටකීම. ඒ වැටකීම තුළින් තමයි මම විග්‍රහ කරලා දෙන්නේ. මෙන්න මෙහෙමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ මනුස්සයා කියනවා මම එන්න තෝරේ පැයක්වත් අපි කතා කරන්න තෝරේ මට තව ගොඩක් මගෙම ඔයාට දැනගන්න පුළුවන් ඔයාගේ මට දැනගන්න පුළුවන් විනාත් ඇයි ඒ ආවේ බුද්ධාගම හරියට මේ මනුස්සයාගේ ඔළුවට ගිය හින්දා පැයගෙන ආවේ ඒකයි දැන් සමහර කරාට ක්‍රිස්තියානි පෞද්ගල ඇතුළු ඇවිල්ලා කියනවා හාමුදුනේ ඔබ වහන්සේ කියන දේවල් සමහර විටම විදින වැඩි. ඒ වුණත් අපේ ජීවිතවලට මේව සම්බන්ධයි. ආත්මේ මොකක් වුණත් ජීවිතේට බලපානවා නම් ඉතින් අපි ඒක බාරගන්නෙත් නැහැ. ඒකේ එකින්ද අපිට ආගමේ ප්‍රශ්නයක් නෑ අපේ විකාශක සම්පකරි අපකට සිද්ධ වෙන්නේ. මොකද බය නැතු වෙනවා. අපි කියන්නේ නෑ මේක කළා අපි බුද්ධාගම දන්නේ කියලා. අපි කවදාවත් කියන්නේ. ඒ නිසා ඒත් බය නැතු වෙනවා නේද? විනාති බෞද්ධයට වගේම අබෞද්ධයට මේ බුද්ධාම ජීවිතේට ක්‍රියාත්මකයි. නමුත් අවාසනාව ඔයත්ම හිතලා බලන්න ඕන. අපිට අපේ රටේ අපේ ධර්ම දේශනා කරන්න දේශපාලන හින්දා තමයි. එක මුස්ලිම් නායකයෙකුට පුළුවන් රටේම තියෙන ධර්මයේ කියන එක නේද? අද මුස්ලිම් මැත්ත දුක් වෙනවා ඒ නායකයා එහෙම මුස්ලිම් මැත්ත කියනවා වහන්සේ කරපු ප්‍රතිවරක් කරන්නේ වහන්සේ ඇත්ත දෙන්නේ නමුත් වහන්සේ මෙහෙම වෙච්ච එක අපිට හරි හරි කියලා පින්වත්නි ජාහෙලක පන්සලක බණ කියන්නේ ඒ ජාහෙල ඒ පන්සල වටාපිටාව ඔක්කොම ඉන්නේ ක්‍රිස්තියානිද ඒ පන්සලේ නායක හඳුන කියනවා ටෙලිෆෝන් කෝල්ස් දිගටම ආවලු අපිට ස්පීකර්ස් ගන්න බණ අහන්න කියලා. පන්සලට ඉන්න බෑ. අපිට බණ අහන්න කැමති ස්පීකර් ගන්න බණ අහන්න. එහෙනම් 60ක්ම භාගේ එහෙම පැත්තට ස්පීකර්ස් ලාලා දෙන බණ අහන්න. එතකොට මේ ක්‍රිස්තියානියත් බණ අහන පසුබිමක් කියලා තියෙනවා. මුස්ලිම් මැතිවත් බණ අහන පසුබිමක් කියලා තියෙනවා. එහෙනම් අපිට තියෙන ධර්මයේ දෙනේද? උතරයි. කාටත් යහපත නිසා ධර්මයේ දෙනේකයි අපිට තියෙන්නේ. නමුත් අපේම බෞද්ධ නායකත්වයේ බල කියන එක තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ අත්දැකීම් වල තියෙන්නේ අර තියෙන ඒ තියෙන අපිට දතාංග ටික බලන්න. ඒ බල ටික තියෙච්චහම ඇති බුදුහාමුදුරන්ගේ ධර්මයේම අපිට උනේ ඒ ධර්මය හරය කියන්නේ නැපා. මේ දතාංග ටික ඇති මොකද හරය කිව්වොත් අනිත්‍යාගම රිදෙනවා. ඒ ආගම ඒ කියන්නේ මේගොල්ලෝ හැබැයි හරි කිව්වොත් අනිත් ආගමකට බාර ගන්න නැති අපේ නායකයෝ බයයි ඒගොල්ලන්ට රිදෙයි කියලා. දැන් දෙවියන් ගැන කතා කරමු. දෙවියන් ගැන කතා කරපුවාම Hindu ඇත්ත කතා කරේ නෑ. දෙවියන් ගැන කතා විෂ්ණු දෙවියෝ කර්මකම දෙවියෝ අපිට ඇයිද නැහැ කියනකොට Hindu ඇත්ත කතා කරේ නෑ. බෞද්ධ ඇත්ත කෑ ගහනවා. ආගම වලට විද්ධ නැහැ කියලා. හැබැයි ඒ ආගම වලට විද්ධ නැහැ කියලා එක Hindu කෙනෙක්වත් කතා කරේ නෑ. මොකද ඒගොල්ලෝ දන්නවා බෞද්ධයි බුද්ධ ආගමයි Hindu ආගමයි දෙක නේද? ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ බෞද්ධයෝ ඒකලඟ දෙයියව අදහන්න. මොකද ඒගොල්ලෝ අදහන්නේ මුල්තර කියලා බෞද්ධයෝ අදහන්නේ දෙවිතර කියලා. ඒගොල්ලෝ මුල්තර කියලා අදහන දෙයිය බෞද්ධ දෙවිතර කියලා අදහන දෙයිය කැමති නැද්ද? ඉතින් ඔන්න ඕකයි අපේ ඇත්තන්ගේ බුද්ධිය අපේ නායකයන්ගේ බුද්ධිය ඉතින් අපිට ඔන්න ඔය පසුබිමක් යන්නේ ඒත් වෙනත් අපි දාන කිව්වන්නේ කමක් නැහැ තහනම් කරන්න ඒ බණ කියන එක නවතින්නේ නෑ ගමින් ගම නගරෙන් නගර දීලා පුළුවන් තරම් අපි බණ කියන ශක්තිය තියෙන තාක්කල් ජීවත් වෙලා ඉන්න තාක්කල් අපි කරනවා මහජනතාවගේ හිතසුව පිණිස ඒ ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ජනතාවට උපදෙස් දෙනවා මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ කී විහාරෙන්නේ
ගහලුවත් ජීවිත කාලය තුරම චාරිකාවේ අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෝ ටීවී එකේ නැතිවෙන කමක් නෑ අපි චාරිකාවට බුදුහාමුදුරන්ගේ කාලේ වැඩි පහසුකමක් දැන් තියෙනවා අපි ඒක පාවිච්චි කරනවා බුදුහාමුදුරන් පයින් ගියා අපිට ඉතින් වැඩ දෙකකින් ගිහිල්ලා බලන්න කියන්නේ පුළුවන් එකෙන් අපි එකකින් ගිහිල්ලා බලන්න කියලා ඉතින් බුදුහාමුදුරන් කියාට වැඩි පොඩක් ගුණින් අපිට යන්න පුළුවන් කම තියෙනවා ඉතින් අපි එහෙම महाजाती जान गमनवाद प्रश्न मेरे जीवाश प्रकाश कर अंतिम मेरे नायक मेरी अंतिम अंतिम
පස්සේ එයා කිව්වා මුතුමා මැරුණේ. එයාගේ කිත්තුව මැරුණා. ඉතින් විස්තර එන්නේ. විස්තර අපෝ මේ අන්තගියක් ගන්න කිව්වා බැරිචි. පස්සේ මේක සාත්‍රයක්. සාස්ත්‍රයට ආරයේ විස්තරය ඔක්කොම කිව්වා. මොකක්ද මේ? හැබැයි සිද්ධිය මෙයාගෙන් දැනගෙන තමයි සාස්ත්‍රය අහන්නේ. ඒ එකින්ද විශ්වාස කරන්නේ සිද්ධ වෙනවා. සාස්ත්‍රයට කියලා තියෙනවා. අහවල් ඒ තැනදී මෙහෙම හේතුවක් වුණා කෙනෙක් මැරුණා. ඒ මැරිච්ච තැනකා තමයි මේ ඒකතරම අනිත් කෙනේ මේ ඉපදිලා තියෙන්නේ. බීගන කියලා ගෝරියක් කියලා සම්ජි පැටල සම්ජික පැටල වැඩිච්චහම පොල්ලකින් ගහලා මරලා. එතකොට ඒ පොල්ලකින් ගහලා මැරිච්චහම මොනවද දීදී මේ පද තමයි මත්ක වැඩ. මන්ද බුද්ධි කියන්නේ එතරම් මන්ද බුද්ධි කියන්නේ. දැන් මැරිලා කොමාරි මොන වාසනාවකට හරි ඉපදුන ඒක එතරම් ඥානදායකයි. ඒ කියන්නේ පෞල් සම්බන්ධතාවයක් තිබුණා. ඉපදුන හැබැයි ඉපදුනේ අර විදිහට මන්ද බුද්ධික තත්ත්වේ ළමයි. පද්මේ වල් කරන්න නෝද දිරුම් කරන්න කියලා කියන්නේ. එහෙම කරොත් යහපත් තමයි උපදිනවා කියන්නේ. මේ ආත්ම දේවද කම කළා මේ ආත්ම ප්‍රඥාව වැඩි වෙනවා නම් මැරිලා ඥානවන්තය කියලා උපදින්නේ නැහැ. ඉතින් මේ පසුබිම අපි දැනගෙන කටයුතු කරේ නැත්නම් අන්න එතකොට අපි මහා විදිරකටපත් වෙනවා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ දෙමාපියන් වශයෙන් ඔන්නෝයි කප්පිය ඇති කරගන්න. මොකද මිනිසත් බව ලේසියෙන් ලබන්නේ මිනිසත් බව අලාත්මකින් ලැබෙන දෙයක්. ලැබිච්ච මිනිසත් බව අපරාධ කාලකන්‍ය කරගන්න එපා. කවුරු කවුරුත් හිතන්නේ අපරාධ කාලකන්‍ය කරගත්තේ නැතුව කරගන්නේ නැතුව මේ ලැබෙන මිනිසත් බව සාර්ථක කරගෙන අවසන් හුස්මේ ගන්න අධිෂ්ඨාන කරගන්න. ඒ අධිෂ්ඨානයේ මේ 2000 වසරේ කටයුතු කරන්නට මේ සතවර්ෂයේ අවසානයේ හරි ඊළඟ සතවර්ෂයේ මුල හරි දෙහරි බැරි. නේද? මේ සතවර්ෂයේ අවසානයේදී හරි ඊළඟ සතවර්ෂයේ මුලදී හරි බැරි. කොයි වෙලාවෙම කරුණත් මම ලෑස්ති කියන තත්ත්වෙට තමයි මනස හදාගන්න. ඒකට එකම පිළියම තමයි සිතරතිය. එකින්ද තින්න මාන්‍ය තරම් යාමං පටිච්චග්ගේය පඬිතු. දැන් මේ අහපු වෙලාවේ වයස කුමක් හරි වේවා දැන් අදිෂ්ඨාන කරලා කටයුතු කරන්න කටයුතු කරමින් තමන්ට පිළියම් යොදා ගන්නට ඒක තමයි තමන්ට සැලසෙන තියෙන එකම මඟ. ඒ පිළියම් යොදා ගනිමින් අඳුන් දුරු කර ගන්නට හැම දිනාතුම තුන් තෙරුවන් සරණි ලැබුවා වූ නව වසරම මාකාරින වාසනාවන්ත සමෘද්ධිමත් වසරයි වන්නට මේ ධර්මානුධර්ම ප්‍රතිපන්න භවයේහි වේවා හැමද ශාන්තිය වේවා දෙලව යහපත වේවා ප්‍රාර්ථනීය පරිදි නිවන් සත් වේවා ප්‍රසාද කරතා ආකාශත්තාජි භුම්මත්තා දේවානා ගාමහිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සර්වකාරී නසර්ගතා උසකර දුකින් ශක්තිය අපසෑම දනාතුම දෙලව යහපත පිණිස ප්‍රාර්ථනීය පරිදි නිවන් සත් පිණිස වේවා ප්‍රසාද කරතා වැදගන්නේ හිත ආශිර්වාද කරනවා.